ආයිබෝවන් සුබ දවසක් ඔබට දහසක් තරම් බලාපොරොත්තු අරුණ ජීවිතය එකතුගරගෙන තමයි අපි ජීවිතය ඉස්සරහට යන්නේ. ඉතින් මේ විදිහට අරමුණු බලාපොරොත්තු මතින් අපි හදාගන්න අපේ ජීවිතයේ දැවන්ත සිහිනයක්. මේ සිහින ගුණවත් නැනවත් උගත් පුද්ගලයෙක් විදිහට ජයගන්න නම්, අපිට අධ්‍යවශ්‍ය දෙයක් තමයි, ප්‍රබල දෙයක් තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. මතු දවසක රැකෙන්නේ අපි අද ඉගෙනගන්න අධ්‍යාපනය කියල කියන්නේ අපි යන්න ඒ නිසාවෙන්. ඒ වගේම දැනුම කියලා කියන්නේ පහනක් නම් මේ පහනපී ඉතාමත් යහපත් විදිහට දල්වගත්තොන්. ඒ පහනේ ආලෝකය ලැබෙන්නේ අපිට විතරක් නෙවෙයි. ඒ පහනේ ආලෝකය මුළුමහත් සමාජයටම ලැබෙනවා මුළුමහත් සමාජයම ඒ ඔස්සේ එලිය වෙනවා. ඉතිනෙ නිසාවෙන් අද දවස්සේදී දුවලපුතාලගේ ජීවිතවල මේ පොදිබැඳැන්ගන්න හීන, ඔොයි සව්වෙද ආරම්භ කරන්නේ කියනවගේ හොයාගන්නට තියෙන කඩයි විභාගයක් තයි, අධ්‍යන පපුදුසාාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග කියලා කියන්නේ. තම නොබෝධිනකින් දලපුතාලා මේ විභාගේ මුහුණදීමට සූදානමින් සිිනවා. ඉතින් එනිසාවෙන් දලපුතාව දිරිමත් කරන්නට, දලපුතාලට උපකාර කරන්නට තමයි, ශ්‍රද්ධා තක්සලාව මේආකාරෙන් නදවසේදිීත් ෙල් ගොඩ මහමවා ෞද්ධ විද්‍යාල පරිශ්‍රේදී මේ විදිහයට පැවැත්වෙන්නේ. ඇති නදවසේදවන අධියර විදිහට තමයි අප මේ සාකච්ඡා ආරම්භ කරන්නේ. හොම ද අපිට පුලුවන්කමක් තියෙන්නේ බයක් සැකක් නැතුූ විභාගේට සූදානම් වෙන්න. තවත් පොඩි දවස් ප්‍රමාණයක් තියෙන්නේ හිතට ලොකු බයක් එන්නට පුළුවන් කලබල වෙන්නට පුළුවන් මේ කලබලේ බය නැතිකරෙන කොහොම අපි විභහගේ මුහුණ දෙන්න එකන කාරණාව තමයි. අදවසේදී මේ සාකච්ඡාවේද අපි දලපුතාලට කියල දෙන්නේ. ඉති නේවෙනුවෙන් රැඳන්න එකෙලා ආරාධනා කරනවා. ඉති නරදිනයේදී මේ සාකච්ඡාව ශ්‍රධ මාධජාලයේ විකාශය කිරීම සහහා බැතිබර වූ දායකත්වයන්න අපට එකතු කරනවා. ුබයි භහමවුණාව භාවනාසපූට සම්බන්ධ පින්වත් පිරිසක් සහ, අයිර්ලන්තයේ, වෙක්ස්පර්ඩ හි පදිංචි, යෝදා දියනියටද කාශපපුතනුවන්ට දෙ සිෙත් ප්‍රර්ථ කිරීම පිණිස්ස පින්වත් දෙමාපියන් පිරිස විසින්. එවගේ ඉතාලයේ පදිංචි කුමාරි විජේසේකර මෑනියන් සමාධරනුග්‍රහකතු කරනු ඒත් සමගින් පියෝඩල් පුද්ලි සමාගම තාමත අප පයාආදරයෙන් සහිපත් කරන අදවසදීම වැඩස්ථාන සාර්ථක කරගන්නට ලබා දෙන සහයෝගයේ වෙනුවෙන්. ඉදි නදදින ඒත් මේ සාකච්ඡාව අර්ථවත් කරන්නට. කොහොමද බයක් සකක් නැතුව විභාගට මුහුණ දෙන්නේ කියන කාරණාව ද ලපුතාට කියල දෙන්න. ගේ මහත්තුව අනුම්පාවෙන් යුතුවම නිරන්තරෙන්ම අපේ දගල්ලන්න තැලෙන්න පොඩිවෙන තරුණ සිත ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් කරුණු පහදා දෙන දෝලපුතාලා බහුතරයක් දන්න හඳුනන මහමෙනස පහසේ පිත්ස්වාමන් වහන්සේ පගේේ මහතු න ක ප තුව දසේ ට ානත් සමග කතන වහන්ේ විතාමත් ගවරවයෙන් පිගන්නවා න බුද්ධා ෙරව සර ප ත්වන් හන්. ඒවගේම තමන්ගේ වෘතමය ජීවිතය තුළ. ද දරුවන් රැසකගේ නැනස්ස පාදන්නට හැකියාව ලැබුණු, දෝ ලපුදාලා ආදරය කරන අපගේ ගුරුපයාාණන් ජයවිපද්ධ තාක්ෂනවේදය පිබඳ ප්‍රී දේකරඟි රුවන් පු ගුරුපානන් අදවසේ යපත් සමග එකතුනවා ඔබතු ොම තාම ගරවන් පිවා යිෝ ොතුමට. ඒවගේ ශ්‍රද්ධ තක්ෂලාව කිතරම් කාලයක් දෙයන්. එතරම් කාලයක් මපත් සමගින් එකතු වෙලා සිටින. ශ්‍ර්ධා මාධ්‍යචාලයට නොහරු නුපුරදු කටහඩක් රූපයක් නොවන. ේ න ැක්ක අසන්ර්න විශේෂ්්‍ය පුහුණුපදේශක සනත් යමගේ මහත්‍ය පත් සමග එකගතුන අයිබුවන් ඉතාමත් ජෞරව බතුතමාවත් පින්නවවා. ඉති දවස්ේද අපි කතා ාහ කරන්නට සූදානම් වෙන්න දේපුතේ කහොමද පිට පුලුවන් කමක් තියෙන්නේ බය සැක් නැතු විභාගේයට සූදානම් වෙන්න. ඉතින් පින්නත් ස්වාමින්න් වහන්සේෙන් සාකච්ඡාව අපි ප්‍රේශයක් ලබාගමු ස්වාමින් වහන්ස දැන් මේ දවස්වල මේ දල පුතාලි ෙවල් දොරුවල් විභාග ශාලාාවක් වෙලා තියෙන්නේ. ෙදරගත් තිබාගේ පාසලට ගියත් තිබාගේ එහෙබැලුවත් මෙහෙ බැලුවත් විවාාගේ කියන වචනය ඇහනවා. ඒගේ සන්හන්ේ යාලිුවෙක් කතාරත් අනේ හිතෙන්න්න පුුවන් නේ ටර සමී කණය මතක නෑනේ මටර විචාරේලයාගන්න උපටනයක් පාඩක් නෑනේ. මේ විදිට දල පුතාලගගේ හිත හරි කලබල වෙන්න පුුවන්. ඒත් එක් මගෙදරගිහි යන පොත්තිි කොකෝම එකතු කරගෙන හරිම කලබලයෙන් පාඩක් කරන්න ලෑස්තින වෙන්න පුළුවන්. සමින්න්හස මොන වැඩකටයුත් ආරම්ම කරන්න. න කලියෙන්න මේ හිතේතියන ලබල නතික කරන්න ඕන ේද. අපි දල පුතාලට මතක් කර දෙමසාවාම නිහන් සවසරයි. කොහොම දැි පුලුවන් කමක්තිේන කෙටි කාලය තුළ කලබල වෙන්න නැතුව විභාගට සූදන වෙන්න සහ කලබල උනෝතින් අපිට සිදුවන හානියගේ නැි මතක් කර දෙ අවස්සරයි පිත්වා නමු බුද්ධහය පිංවතුන්නේ පින්වත්දපති බුදුරජාණන් වහන්සේ අවවාදයක් කළ අපි හැමෝගිම ජීවිතයට ඔවාදීය අනුසාසය අසබ්භාච නිවාරයේ. අනිත් අයට අනුකම්පාවිං අවවාද කරන්ට අනිත් අයට අනුකම්පාාවන් අනුශසනා කරන්ට අසබභාච නිවාරයේ ඒ අයට වරදිින්ට යනුකොට වරදින් වැලකෙන්ට උදව් කරන්න ශ්‍රද්ධා තක්ෂලාව කියල කියන්නේ ආන්න ඒ උදේසා කෙරන දෙය. මේ ශ්‍රද්ධහ තක්සලාවන් මේ දරුවන්ගේ ජීවිත වරදිින්ඩයන්න තැන් වලක්කා ගැනීම පිණිස අවවාද කරනවා අනුශාසනා කරනවා දරුවුණේ හරියට නිධහනයක් පෙන්නලදිනෝ වගේ මේ මේ තැන්තම ඔබට වරදිනතෙන් මේ මේ තැනින් තමයි යොබේ ජීවිතයේ හදාගන්න තියෙන්නේ මේ මේ දුරුවලතා හදාගත්තොත් ඔබේ ජීවිතය සම්පූර්ණය සාර්රථක කර ගණන්න පුළුවන් කින පණි විඩේ දෙන්නයි මෙසූදානම. එනිසා මේ සාකච්ඡා වරඹණ්ඩ පෙර ආරම්භෙහිදීම මා සිහිපත් කරනවා. හොඳට සාවධාන වහන්න. මේ කියනදේ හොඳින් විමසන්න. ඇහුවොත් විමසුවොත් අමන්ගේ ජීවිතයට අද දවස ආසිරවාදයක් ලැබෙන දවසක් බවටම් පත්වෙයි. අද ශ්‍රද්ධහ දක්ෂටාවට පැමිණිල මේ දරුවන් වෙනුවෙන් අවවා දනු ශස්සනා කරට දරුවන්ගේ ජීවිතයට යම් ආලෝකයක් පෙන්වන්ට්‍ර මට අවස්ථාව ලැබුණේ මට මේ දහම කියා දෙන මාගේ කල්ලයාන මිත්‍ර ගුරු දෙවිදුන් නිසා. ගුරුදේවෝත්තම පරම්පූජිනය පින්වල් ලොක ස්වාමන් හන්සේට අපැහැම දිනාගේ. ගෞරවාදර වන්දනාව වීවාසාදුු, සාදුසාදු අදනේ දූලපුතාල හැම දෙනා හරි වාසනාවන්තයි. මොකද ඔබට විභාග උදෙසා අවශ්‍ය කරන ආලෝකයේ ලබාදීම පිණිස මෙහි පැමිණ සිටිනවා. මානව හැකයා සංවර්ධන විශේෂ පුහුණු උපදේශක. අපගේපින්වත් සනත් ගමගේ මහත්ම ප්‍රවීනෝ සස් පෙල දේශක අපගේපිංවත් රංගපී රුවන් පොර මහත්ම එවගේ මහමෙ වුණනාව බෞද්ධ විද්‍යාලි විදුහල්පතිතුමා නියෝජ විදිහල්පතිතුමන් ඇතුළු මේ සම්මන්ත්‍රණයට පාසල්ලල දූපතුන් අරගෙන ආදරණීය විදුහල්පති ගුර මෑනිවරු ගුරුපියවරු ගේ චාර ම්ඩේ ගුරමයනිවරු ගෘරපියවරු සම්බඳ වුනා දරුවන්ගේ ආදරනීය දෙමාපියෝ සම්බන්ධ වනා ඒ සියලු දෙනාට සෙත් පතනවා ආසිරි පතනවා නිදුක් නිරෝගසුව දීර්ගහයිස ලැබේවා කියලා මේ දූලපුතාල හැම දෙනාට මං ආරම්භේදිම සෙත් පතනවා මේ වැඩසටහන්න නරම්ඹන වැඩසරහන්ට සම්බන්ධෙන දරුව සියලු දෙනාට මේ වැඩසටහනේ සාරය ගන්ට ලැබේවා දරුවන්ගේ ජීවිතවල වර්දිනතැන් අඳුනාගැට ලැබේවා තමන්ගේ කඩයිම් විභාගය සාර්ථකර ගැන්ට ලැබේවා දරුව හෙමදිනට විභාගෙන් ඉහළ ජයක් ලබන්ට ශක්තිය දහිරිය වාසනාව ලැබේවා කියල සෙත් පතනෝ කලබලේ කියල කියන්නේ කොහොමත් ජීවිතයට වුවමනාම නැති එකක් කලබල වූ කල්හි කොරොස් කටේ අතදාගණ්ඩත් බැරිය කියන කතාවත්තියෙනවා. එනෙසා කලබල වනුත් කලබෙලේ විසින් දරුවනි අපට අහිමි කරන දෙයක්තිේ න. කලබල වනාම අහිමිවෙන්නේ මොකක්ද. කලබල වූ කල්හි සිහිකල්පනාව අහිමි වන්නේය මොකත් අහිමන්නේ දරුවන කලබල වනාම සිහි කල්පනාව අහිමේෙනවා. තමන්ට මතක තිබ්බදේ පවා අමතක වෙලා යනවා තමන්ට නුවනින් විමසලා වැඩ කරන්න තියෙන හැකියාව නැතිවෙලා යනවා එනිසා කලබලේ හරිහානියක් කලබලේ එන්ඩ ප්‍රධානම හේතුව කලබල එන්ඩ ප්‍රධහනුම හේතුව තමයි විභාගවලදී විභාගේ ගැන හටගන්න අදීක බය අධධික බයක් මේ විභාගි ගැන හටගන්න ඔකොහේද හිතේද ඇගේද හි ඕක හට ගන්නේ. විබාහගේ ලංවෙන් ලංවෙන්ඩ ලංවෙන් මේ හිතේ තියන බයල් වැඩිවෙෙන්ඩ පටන් ගන්නවා. විභාගට බයවෙන්නේ දරුවනි විභාහගේට බයහටගණඩ හේතුවතමයි. විබාගේ සම්බන්ධී අධීතක්ෂේරු කිරීම. විබාගේ අධී තක්සේරු කරගන්න හොඳනේ විභාග අවතක්සේරු කරන්න හොදන සමමාරෙන්න්න විභාගක් ගනන් ගන්න ඇති ඔය අපි ැ ජැලියන් <widely sauna doctorate> <mysticism listed> <as> ඒත් වැඩන්නේ. විභාගේ අධිතක් සේරු කරගත්තාහම විභාගේ යෝධීක් බවට පත්තිනෝ. විභාගගේ ලියන්ඩ ඉන්න කෙනා ඒ යෝදයාට සාපේෙක්ෂව අඟුටු මිට්ටික් වගේ වෙන. එතකොට විභාගේ නැමැති යෝදයා ගැන අහන්ඩ ලබනත් අඟුටු මිට්ටා ගැහෙනවා. විවාාගෙ නැමැති යෝදයා දැන් ලංවෙනවා වූ කියලා අරංචවෙේචිකම අගුට මිට්ටාට ගැස්ම වැඩි වෙනවා. විභාග සාලාාවවට ගියපු ගමන් විභාගේ නැමැති යෝදයා ළඟ ඉන්නේ අඟටු මිට්ටගේ සරුවා අංගින් දාඩිදානවා. එනිසා විභාගට බයහට ගැන්ඩ ප්‍රධානමිහේතුව දරුවනනි ින මේක. විභාගයක් උදෙසා මේ දූලපුතාල මහන්සි විච්චි කාලවකවානුව වැඩකරුපු කාලවකවානුව හිතන්න. ඔයාලා වැඩ කලා විසියන් නමයක් සම්බන්ධින් අවරුදු දෙකක් විතරන සාමාන්‍ය පෙළ වෙනුවෙන්ම අවුරුදු දෙකක්විතර ඔයාල මහන්සි වුණ. ඒ අවුරුදු දෙකක පමණ කාලේ ඔයාලා ඉගෙනගත්ත දේත්තෙක්ක සසඳනකොට විභාගට අහනදී පොඩීද ලොකුයිද. ඔයාලා ඉගෙනගෙන දේත්තියන දේවලොත් එක්ක දරුවන විභාගට අහන ප්‍රමාණය ලොකයිද පොඩීද ඉගනගත්ත ප්‍රමාණෙද ඩ විභාගයටට අහන ප්‍රමාණිද. ඉගෙනගත්ත ප්‍රමාණයමයි වැඩි විභාගයට අහන්නේ චුට්ටයි නමුත් මේ හිෙත්තස්ේ අධදිික ගැස්මක් හට ගන්ඩ හේතුවෙන හරිරයට අපි ඉගනගෙන මන්දී වගේ කියලා හිතෙනවා. අරු දෙකත්තිස්සේ අපි ඉගෙනගත්තාට තමතර දෙයක් අහයිවීවත් දෝ කියල හිතට හිතෙනවා එතමටමයි කලගලේ හැටගැන්නේ. එනසා මේ දූලප ල දැන් හොඳදට හිතට ගන්න මේ මොහොති දෙ විභාගලන් වෙලා තියෙන්නේ. මේ මොහොතේ හිතට ගැන්ට මං අවුරුදු දෙ එකක් විතර තිස්සේ ඉස්කෝලි දිගනගත්ත ටියවුෂන් වල දිගනගත්තා. සමාට යාලෝත්තික කතාබා කරර ආදිය කරකර හරි ඔයාලා යම් විෂයදහරාවන්ට ඇහුන් කන්ඳන්න ඔයාලා දැනගත්තදී ගොඩයි. ඔයාලා ඉගනගත්තදී ගොඩයි. විිභාගේට අහන සීමාවත්තිී නවා. ඒ.CE. මාව උදෙසා. මං ප්‍රාමාණිකව ඉගන ගන තියෙනවා කියෙන හැඟීම මේ හිතට මතක් කරන්න. මං ප්‍රමාණවත්තු ඉගෙන ගෙනතියනෝ. මට පුළුවන් මේ වැඩේ කරන්ට්‍ර කියල හිතට මතක් කරන්න. ආගේ හයිය ඔයාලව ජවසම්පන්න කරනවා. ඒ ජවසපන්න බවින් දේපුතේ පුළුවන් කලබලයකින් තොරව නිකං ුවමනාවට වඩා, භයබිරාන්තවීමකින් තොරව යං වගකීම් සහගත දරුවෙක් විදිහට වලට විාගෙන මුොුණ දෙන්න පුළුවන් ඒකට හිතහදාගන්නයි මංව උපදේය කිව්වෙේ. තමන්ගේ හිතර තමම මතක් කරන්නට මං ප්‍රමාණවත්ව පාඩන් වැඩ කරලතියෙනවා. මං ප්‍රමානණවත්ව ඉගෙනගෙන තියෙනවා. මම දැන් ඊගෙන ගත්ත දේවල් මේ මතු විටින් බලාගණ්ඩෝන එදකොට මට යලි මේ මතක් කරගන්න පුළුවන් ගොඩාක් දරුවම කාෙ කරන වැද තිේ ොපතේ දුවේ ඔයාලා ඒ කරන්න එ මේ කාලවකවානු ගොඩාක් ළමයි අර ෆෝර්නොල හරියට තියෙනවාවන මෝටිවේෂන් වීඩිය. මෙයාල මේ කාලවකවානු වල විභාග සම්බන්ධින් තියනෙන මෝටිවේෂන් වීඩියු නිතර බලනවා ඔයාට පුළුවන් 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 කියලා කියනවා. ඔය වැඩගරුත් ඔයාට දිනන්ඩ පුළුවන් 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 කියර කියේරු. ඒ බලද්දි බලද්දි න දරුවන්ගේ හිතත තුළි හරියට වර්ධනය වෙනවා කෙමෙත්. කැමැත්ත විතරයි වර්දිනය වෙන්නේ හැවයි. කැමැත්ත විතරක් වරදදිනව වනාාම බුද්ධ දේශනාව ප්‍රකට තියෙනවා. කැමැත්ත බලවත් වූ කල්හිී හිත විසිරෙන්නේය. කැමැත්ත බලවත් වනාම වෙන්න මොකක්ද හිත විසිලලෑනෝ අන්තිමේ දැන් පාඩක් වැඩ කරන්නට පොතාතට ගන්නවා පොතාතට ගැත්තට පස්සේයාට හිතනෝ මේයි පාඩම මෙම්ම දැඟගවන්න ප්‍රශ්නයනවා. පේපරේගේ තියෙනෙ ව විදිහටමයි. මොම මෙහෙම උත්තරදිනවා. මට ඉනවා සාමාර්ථී ම පාස්සලා. නමින් නමීම මට තියෙනවා. මං උසස් පෙරද්දානවා ගොඩ. මං කැම්පස් යනවා දෙැ මෙයාගේ පොත අතීතියෙන්නේ තව සතිකීපිකින් එන විභාගයව් දෙසක්. නමුත් මෙයාගේ හිත තියෙන්නේෙ සමහට රස්සාවක් කරලා සමහට විවාහත් වෙලා දරුවත් ලැබිලා. එතකොට ඒකට හේතුවමකදද? අර හිත විසිරීම හිත විසිරට හේතුව දෝපතේ තමන්ගේ චන්දය විතර බලවත් කර ගැනීම. එනිසා මේ කාලේ මෝටිවේෂන් වඩ වෙනමකුත් ඔන්නේ. වල හිතන්න මං ප්‍රමාණවත්තිදිට වැඩ කළ ඒ වැඩකරපු ප්‍රමාණය මට හොදදටම ඇති. විභාග පේපරික පිටු අතරේ ය ඔක්කො මහණ්ඩ බෑ. එනිසා මම මංකරපුටික යලි අධ්‍යියනයක යෙදෙනවා. කිසි භයබිරාන්ත භාාවකින් තොරෝපති පොතේ පිටුවතරේ හෙමීිට යන්න ඒවා හොඳට බලාගෙන ඒ දැනුම ඔයාල පැහැදිලි කරගන්නට වලට කලබලයකින් තොරව භයබිරාන්තයකින් තොරව පාඩක් වැඩටි කරගත්තුත් විභාගයට සාර්ථකූ හොන් දෙන්න පුළුවමයි. ඉති පිෙනත් සසාමන්හන්සේට පනඥ්‍යා නෝධනා කරන වැඩස්ටහන්ටි තාමත් මනාව වූ ප්‍රේශයක් ලබාදුන්නා තෙම පමට ේ කල මන්හස මතක්කල පරිදි අපට හිතේනති ප්‍ර් කනාවකට හිතේ නැති ගොඩක් දෙවල්ලේ හිට විල්ල හිත විසිරලයන්නට පුළුව ත පත්තා පපුරකාරනාව. අපේ රංගස දෙෙට බයිනට ැමති සදැන්ප ගහන් මට මක්ලේ මල්ලි දවසේ මතු භයක්තියන ඒ දැන්ි තාාහල තරංගස ේදවස්සල දැන්. ගෙදර දරේ දල පපතාල දන්න ඇති වෙන ඉතාම තාදරේෙන් ඒක හරි හදල දුන්න අම්මතාත් ්‍යයාදරේ විදිහටම තියාගෙන විවාාගන පුේ පාඩන් කල් වෙල නද පුතේ ක නිගත්ක තමයි එ එතින් මේ බය හිත අනිවාරය ඇැතිවෙන්න පුළුවන්. එකට රංගස අපිගත්තහම මේ විෂය කරුණු ගැ ගදදි දැන් දවස්සල මේ පුංචි චේද හරි මහාලොකුට ලමයිට පන්න පුලන්. ප්‍රශ් පත හරිම මහා විශාලවට පේන්න පුලන්. සමල්ලට බහවරන්නේ උත්තර හදරක්තිමට උත්තර පහක්කයක් මේ වෙලාවිද හිතරන්න පුලන් හර හිත විරුණු සභාවක තියන්නේ. ඇත්තරම රංගස මේ විදිහට මේ විවාහගේ. වලට යිවන්න ටන දක්තටම එක්ම් ෝබියා කෙලෙක් මේ සමාජය කතාභා කනරයක් තියන දිීන කතා කරු හොයි පින්නත් ස්වාමීන් වහසකින් අවසරයි ආදරණය දරුවනේ අපේ ස්වාමීන් වහන්සේ මේ ලස්සට පැහැදිලි කර මේ විභාග බය කොහේ හටගනම කදකිවේ කොයි හට නවක් හිතේ හටගරනවා කල කික් ඇත්තනම් පුතේ විභාග බය කලෙකක් තියෙනවාද තිනද විභාග බය කෙලකක් න විභාග බයි කෙලකක් න. විභාග බයි කියල එකක් නෑ. ඒක මේ හදාගත්තෙක කවගුල්ලු විභාහ බය ඕක එනවිද කියන්නද අප වාමින්න්නන්සකි වන මේැක හිතරි හටගන්න කියලා ඕක හටගන්න විදිී කියන්නද ඕක හටගන්න මේම යෝගලන්ට. ඔන්න ඔගල විභාකට සූදානම් වෙන්න. ද විභාකට සූදානම් වෙඩ ඕනි දැමීට කාලෙකට කලින්. තුර දැන්ප ශවාමිනන්සක වනද මේ අධි තක්ෂේරුගඩන කියලා ඒක තම හේතුව. එතකද ඔගොල විාගට සූදානම් වෙන්නේ. ඊට පස් ොන්න දැන් පාඩන් කරනවා. පාඩන් කරනකට දෑර මංකිව ලඟට ගන්නවා කියලා කෙනෙක් කර යාලුවෙක් ව න්න කෙනෙක් කිවනේද. ඕකත්ක් කියනෙ බොහොවිට වැඩ කරන්නේ. මේ කියන්නේ මේ අපි දරවොත්ක් ඉඳලා ගත්තා අත්දැකින් මලින් කියන්නේ. දැන් ඔන්න අම්මා තේකක් හදලා ඔලු අතගාල යනවා එනම් බතේ පාඩන් කරන්න. මේ කියල පාඩන් කරන්නට පොත ගත්තා ටිකක් කලා යදදි කව්ද අතට එන්නේ පොත්තද නැත්තන් අර අපි අර බුදින් කිව අ ගෙද ඉන්වා කියල යාලුවෙක් වගේ කෙනෙක්. යයාලගේ අධ්‍යාමෙනකොඩා බාධ කන්න කියෙන ෆෝර් එක නේද එයා එනවා අත්තට දැ මේක ගුහෝ අයට වෙලා ඇති. දැ ඊට පස්සේ පාඩං කරනවා වෙනකොට වෙනුවට එයා වැඩ කරන්නේ ආංඒ වත් එක්ක. දැන් ඊට පස්සේ එයාට අර පාඩං කොටත් අමතකයි. දැ විභාගේ ලංවෙනකට එතිකොට මොකද වෙන්නේ. එයාට ඊට පති චකිතයක් කෙනවා. ද අම්මා හිතාගින්නවා දුවපුතා හොඳට පාඩං කරන්න ඇති. ඒනම් මේ පාර විභාගේ හොඳයට පාස්සේ. ඒම හිතාගින් අයි පෙන්වාන අර පාඩන් කරනවා කියලා දැම්මකද වෙන්නේ. දැම් මෙයා දන්නවා මා කළ වැඩකොටස මදි. මං වැඩකරපුටික මදිී. දැම්මකද වෙන්නේ හිතට චකීතයක් එෙනවා. දැම්ම විභාග ෆේල් වෙයිද. ඕන් ඔතනින් තමයි පුතා ඕක හටගන්නේ. දැන් එනම් මේ දෝසේ හටගත්ත කොතනින්ද. මන්තුළිමනද හටකත්මේක. එතකොට දැ හිතේ හටගත්ත මේ ඕක ලංඟේ මයාවක් වගේකි නොය. විභහග බය ඇත්තරම තියෙන ගත් එතකොට ඇත්තටම විභාග බයිකිලෙක් නෑ. තර විභාග බයිකිල එකක් නැත්තං ඒ විභාග බය දුරකරගන්න මහසිගන්න ඕනිද. මෙහෙම ිතන්නකු දැන්ඔන්න ඕකොල් ඇත්තටම මහන්සවෙලා වැඩ කරානම්. ඕකට බයිවින්න ඕනිද. බයිවින්නඩ ඕන්නේ. තැ අපේ ස්මීන්නාහස කිව්වා දැන් ඕෝකල්ලෝ යම් ප්‍රමාණයකට වැඩ කරලාතියන්නේ. ඇමෝම යම්්‍රමාණයකට වැඩකරල තියන්නේෙ. ඒ නිසා ඕගොල්ල දැන් කරන්න ඕනි අර අපි උදේ මතක් කරා වගේ ඒ ඉගනගත්ත විශය කොටස් මතක් කර ගණ්ඩු ඕනිි. ඒක තමයි මේ දවස්සල මේ දිනවල් ඔබ කරන්නඕනි වැදගත්මද. එතකුට ඔබඩාර හිතේ තියන චකිතය නැති වෙනවා. ඒ හිතේ චකතය නැතිවුණනාට පසේ ඔන්න අර විවාගගේ බයි කියල අරෝගුොල හිතන්ගි නේ දෙකක් ඒ බය කියලා හිතන් ඉන්නක නැති වෙලා යනවා. ඇදරතමංකිව ඉතකොට තමන් කරපුටික ඇති කියලා ප්‍රමාණය සිහිකරගන්න. ඊලකට මේ දුවලපුතාලට ගොඩක්ම ඔය බයකනක එන්ද හේතුව තමයි. ලද දෙයින් සතුට නොවීමේ ඕගලන්ට තිනවා බොඩි ප්‍ර්නයක් තියවන දෙමක. තමන්ට ලැබිච්ච දවල්ලින් තමන් සතුට වෙන්න. දැංකාල ගොඩාක් සාමින්නාාස මේ ළමයි ඔය ෆස්බුක් කලේම දානය වගෙන් පේනවා. දැංකාල ගොඩාක් ලමයි මේ ඉගෙන ගන්නේ තමන්ගේ යහපත තමන්ගේ දියුණුව පිණිස නෙවේ. ඒන? පෙන්නන්ඩ ය දාන අදහස්ලින් පේනවා දෙව සහර ලමයි කියනවා මම හොදට ඉගෙන ගැ මටේවා ලොකු වහනයකින් අනිත් අයට පේන්ද. හෙම දානවා ද ඔගලගේ ති ති නදමක. තවත් කෙනෙකුට පේ ඉගෙන ගන්න ඕනි කියලා. හෙමකක් නෑ. ආං අර ඒ වගේ දුකූ බලාපොරොත්තු ස්වාමින් අසකර සමහරක්කි ටෝකුල ගොඩාක් ෑඇ හිතෙනවා. කසාද බැඳලා ළමයි හදලා ප්‍රාඩය එකක තමයි මම එන්නේ. ඒක තමයි එදන් ඔයි හිත්තවලතියෙන්නේ. ද ඇත්තටම ඒ ගොඩා දුරතිය නිරක් ගන්නේේද. ැන් විවාාගලින කොන්ට බහිදවා එහනම් දැමටඒ කරගන්න බැරිවේද. මට කසාද බඳන්න බැරිවෙේද. මට ප්‍රාඩෝය එක කියන්න බැරිවෙේයිද. ඉතකොට ඔය හිතට ටහිතය කියන ගෙනවා. ඉති ඒනිසා දැ මේ දුවල පුතාල මොකත කරන්න ඕන ඉස්සල්ලා ලදදන් සතුටීම පුරුදුවෙන්න. එතකට තන්ට දැන් කමන්න මං එෙනම් මේ විදියට පුළුවන් විදියට මං විභාගිලිනවා. මේ ලෝක ඔක්කෝම විාගේ පසුනනාද. ලෝක ඔක්කම භාග පසුනනිත් න මේ ලෝකෙ ඔක්කම විභාග අසමත් වනාද හෙමෝනිෙත් නෑ දැහෙම කියලා එනම් අසමත්තයෙන් දෙපා ඔක්කුමයි උස්ථහයක් ගන්ඩ මේ දින කීපේ මහන්සේ ලාර මුලින් කිව වගේ මතගේ දියුණු කරගන්න බලන්න. තිය එනිසා මේ ලෝකෙ හැමෝ විභාග පාසුනෑ හැමෝ විභාග පේලුනෙත් නෑ. ඒ නිසා මම පුළුවන් විදියට මම පාඩන් කරපු විදියට මං විභාගට මුහුණ දෙනවා. ඊළඟට මගේ හිතේ දැන් ඔන්න ඔයවාගේ බයක් තියෙනවන. ඒක දුරුකරගන්ඩ ක්‍රම තියනවා. ඒ දුරකරගන්න ක්‍රම තමයි දැන් ඔපට මේ කතාාව තුල ඇසෙන්නේ. ඒ නිසා හොඳට අහගනින්ද දැන් ස්වාමින් වන්සේ මුලින් කිව්වා දැකර කුරුමිට්ටයි කතා මතකද. ද මතකතේ කුරුමිට්ටයි කතාව ඒ වගේ දැම් මේ කතාබහ තුළ ඕගොලන්ට එකක් කෙනගේ හිතේ සවභවයන් පුතාල වෙනස්. ඒ නිසා හැමෝට මම එකම අපි දෙෙන උත්තරේ හරියන්න නමුත් මේ කතා ඔබ හොඳට අහංගින්න මේ සංවාදය. මෙතනින් එකඒ එක දරුවන්ගේ හිතේ ප්‍රමාණ හැටියට සොභාව හැටියට එක එක්කෙනට උත්තර ලැවේවි. ඒනිසා විභාග බය කියනක ගොඩාගම හිතට එන්නේ ඔය චකිතයයක්ත්තික්ක. ඒ නිසා හිතෙන් අත්තරින්ද විභාග බය කියලෙක් නෑ මං එනම් මේ නැතිදේකට නේද බයිවලදන්නේ. එහෙමෙක් නැත්තත් නැතිදේකට බවල වැඩත්තේද. එහනම් මම මේ ඉගන ගත්ත පාඩංකරපු ප්‍රමාණය මට ඇති. මං පුළුවන් විදිට මේ සාමන්්ඩ පෙළ විභාගට මූුණ දෙවා. ද ඕගොල්ල ෆේල්ලුනත් පාසුන ගොලන්ගේ අම්ම වෙනස්සෙන්න නීද. තාත්තාාව වෙනස්සෙන් ෑ නද. හනන්ගේ බය දුර කරගන්ද ගොඩක් දල පුතරටේ යති අම්ම තත් ලව කියල මක් නද. ති න මක් නෑ එම දැව නකට පුතාල හින්නාව මක ඇද. හමක් නෑ මකර උද්දයකිියේ ඕගොලන්ගේ අම්මට ඕගොල දීපු වදහැට ද වල සා ඕගොල වි ාහ ෙල් න කිය ගොලන් අම ොල දන්න. ලිට දන්නන්නේ ඔයයි අපිට සමහර දරු ඇවිල කියනවා. ැ ගොඩාකයට ඒ චතය තියෙනවා. අම අම්ම බනීද. තාත්තා බනීද. එහෙම තිනනේද. ඒක වෙන්නේ. මක ඕගලන් ගොඩක් ආතදෙ කරන්න ඕොලල ඕගලන්ගේ අම්මයි තාත්තයි. ඒති ඒනිසාමන්ගේ අරද්දෙකවාගේ අම්මතතාත් දෙන්න ලංකරගෙන. මට ගොඩාකාදනේ මගේ අම්මතාත්. මට මොන විපතුුණත් මගේ අම්මතාත්ත් ඉන්නවලඟ. සම මේ ලක අනිිපත්ත ගැහුණනත් ඕගුලොත්ෙ ඕගලගේ අම්මතා ඉන්නවා. ඒනම් මොකටත් බයිවෙන්නේ. මේ කඩදාසි කොලේ කළුපාට අකුරු ටිකට බයිවෙඩි කව්ද. අම්මතාත්තා ඉන්නවන යෝධයෝ දෙන්න වගේ ළඟ. ඕගලන්ගේ හැම විපතකටම පුංචි මේ කඩදාසි කෑල්ලකට බයවෙනවා කියන්නේ හිස් දෙයක් නේද. ඒක ඇත්තටම ගැන්න දෙයන්න වේද. බයිෙන්ඩ්පායි නිසා. ඕගොල් අරවිදිීටම කල්පනා කරන්න මොන්න දේ වුණත් මට අම්මතතාත්තා ඉන්නවා. මං අම්මතාත්තාගේ වචනය හනවා අම්මතාත්තට කීකරුවෙනවා. ඒ නිසා මම් මේ විභාගට බයිවෙන්නේ. ඒය බයකිඉන්නෙ මේ ලොකෙ තියන දෙයක් නව විාග බයි කෙලකක් මේ ලොක තියෙන දැන්නනව. ඒ නිසා මම ඉගනගත්ත විදියට පාඩංකරපු විදියට ඒ ප්‍රමාණයට මම කෝමයිර ගිහිල්ල ලියනවා. ප්‍රතිඵලේ මොන විදිටත් මංඒක බාරගන්නවා. ඒ ප්‍රතිපලේන්නේ මේ දුවලපුතාල පාඩම් කරපු විදියට නේද. හකල පාඩංකර විදිරිතමයි ප්‍රතිඵලයන්නේ. ඒ නංගේ ලදදෙන් සතුටුවෙන්ද. ලදදන් සතුරනකට පුතා කෙ ගුණෙක් කියෙන ගුණනිි පටනවා. ඊට පසේ ඕගලන්ට එන්න ප්‍රතිඵලය යනුව ගොඩාක් සතුටු හිතේ. අනේ අපේ ගුරුරු අපට මේ ප්‍රතිපිලේ ගන්න උදව කර. ඒ නිසා කුමන ප්‍රතිඵලයාාවත් මං සතුටින් භාරගන්නවා. ඒවිදෙ හිතාගත්ොන්නන් ඔය ඕගලන්ට මේ දින කීපේදී. ඔය හිතට වද දෙන. ඔය අමුතු බයකනක නැතිවෙලා යාවි. ඔ ඉති දැන්ස මෙම ප්‍රශ්නයකුත්ෙනවදන් සහර වෙලාවට විභාග බයකීනක නිදහසට කරනාවක් කරග ඉන්නවින්. විාගේ බයිය වන්න ද කල න්න බ ර මොකර ංච දස්රාන ති රදන හ දාගන්න පුලන් නම යින ද පා නොකරහර න්න කියල. සනස්ස අපිට බ පොඩිකාලයක් ති සති දෙකට වගේ ආස කාලයක් තින දල පුතාලට ාගගේට මොනදන්න. තැන් චර කාලයක් පුරාවට මේ දොල පුතාල තමන්ගේ දයිනිික ජීවනරටව හරු කරගත් විදියක්ක්ති වනස තමන් අධ්‍යාපන වැඩකට ුත්තක් වන්න පුලුව ැ වරු ක් රගත් ක්තිබුණවා. දැන් කාල සීමම තුල පි ොො පො කර ග. සහ ඇතර මස සති දෙකින් අපට විභාග පස්සවෙන්න පුුවන් වෙ ද පිනගතාා කරු. කෙනෙකුට විභහගට හරියට උ සුමාන දෙකක් තියෙද්ද. ඔයා දරුවනේ ඔයා අද ඉන්න දවස්සම හිටිය ගෑන් ලමයෙක්. එයාට එදා රිපෝට් සම්බුුණ ස්කෝලේ. තව සුමාන දෙයකින් එක් සෑම් එක හම්බෙනෝ. ටීච ඇවිල්ල හොඳටම බැන්නා බැන්නේ. හැම විශේයටටම ලකුණු විස්්ට අඩුයි. හැම විෂයටම ලකුණු විස්සට අඩුයි. ඇය බැනු අහල තිබුන්නෑ බැනුන් ඇහවා ගෙදරග දැඩි උත්සායකින් අධිෂ්ඨානයකින්. සිහයයි වීරැයි තිබ්බා සි හිත විසිරෙනකොට මතක්කරගත්ත වීභාගෙ තියෙනවා මේ ප්‍රතිඵලේ ග්ඩෝනි. ප්‍රතිඵල ඇවිල්ලා බලන්නකොට ඒ හතරයිබී හතරයි. ඇය වර්තමානය දේශපාලන ඉන්න හිරුනිකා ප්‍රමචන්ද්‍ර මැතිනීය. මගේ YouTubeුබ නාලිකාවේ තබද්දුව එක්ගේ වීඩියෝ එකක් තියෙනවා. විභහගෙට සුමාන දෙකයි සුමාන දෙක අස්සේ ඇගේ ලකුණු හොඳට මඩුයි කිසිදු විෂයකට ලකුණු විස්සට වැඩිය නැහැ. ඇයගේ අම්මා, ඒ අරගෙන ගියා රූපහනී නාලිකාවල ජනප්‍රිය කෙනෙක්ගාවට හදහන් බලන. එයා කිව්වා මේ ළමයක් අවදාකත් විවාාග පස්සවෙෙන් නෑ කියලා. විවාාග පස්සෙන් නෑ මෙ අටිඉගෙන ගණ්ඩ බැහැ. දැන් අම්ම හුඟාක් දුකෙන් කිව්වා මං ඕන දෙයක් කරන්නන් දරුව විවාහග පස් කරල දෙන්න වගේ අම්මයේ වගේ. අර නක්ෂස්ත්‍රවලන්න මනුස්සයා බඩු ල ස්තුවත් දුන්නා රුපියන් ලක්ෂයක් යනවා කෙලකිව මේකට. දුවඉ ඉවරවෙච්ච ගමන්, දුව ඉල් වර ලිස්්ට එක. අම්මට හුඟක් සතුට වනා අම්ම කියනවා. මටහුඟක් සතුටුණ. දූට වීභහගේ පාස් සෙන්ඩෝනිි කළ හිතිලා මේ ගන්නෝනි බඩු ලයිස්තුූ දිහ බැඩුව කියලා. අර බඩු ල ස්තුවරගෙන ගුලි කරා. ගුලි කරලා හඳහන් බලපු මනුස්සයගේ මේ සේ දිහට ගාලා අම්මට කිව්වා. මමඔය මිනිහට ඇවිල්ල උගන්නන්නම් මගේ ප්‍රතිඵලය කියලා. ඇය ඒ අටයි බී එකයි. ඔයාට ආවේගයක් එන්නේ කොයි මොහොතේද බයටයට කලබලේට වඩා වැඩි ආවේගයක් කාවොත් මාමේ දෙෙක් කරනවා මයිකයා ඒදේ කිරීමට පුළුවන්. හේතුව මෙන්න මේකයි. පුතේ ඔයාගෙමේ ඔළුවේ, මේ නළලගාව තියනවා මොලයක් අපි එකට කියනවා පූර්වො කණ්ඩ කපාටය කියලා.්‍රීfront ලොබ් කියන. මේකේ ඔබ සංසාරයේ ගෙනාපු දේවල් සහ අම්මගේ ත අත්තගේ ජානවලින් හම් වෙෙච්ච මොලේ තියනවා. ඔබ බොහෝ දෙනෙක් පූර්ව ආත්මවල තිරිසන් ආත්මවලින් නැති. තිරිසනෙක් හැමදාම මිය යනවා බොහෝ වෙලාට මිය යන්නේ ගොදුරක් වෙලා ඒගොල්ලොන්ට තිගැස්ම සහ බය කියනදේ සංසාරයේ පුරුදු කරගන තියෙන දෙයක් සත්ව කොච්චර බයිදින්නේ පුතාට බයහිතෙන්නේ එකයි මෙන මේ ф්‍රී ෆොන්ටල් ලබ් එක වැඩිවෙච්ච ම බය වෙනවා ඒකේ මේ වම් පැත්ත මොලේ හැබැයි පුතේ මේ දකුණු පැත්ත දෙවුණු කරගත්තා අය ඒගුල්ලන්ට ඉව කියල දෙයක් තියෙනවා ගොල්ලෝ අධ්‍යාත්මික සංවර්ධීතාය මොලේ දකුණු පැත්ත දෙවුණු වෙච්ච අය්‍රී ලොගේ. ඒ ගොල්ලෝ විභාගට මේ දේ එයි කියල හනුමාන කරනවා. අපිට සාමන්‍යෙන් අපේ වැඩමුළුවකට දරුවකාවම පැය හතරක් පහක් තුළ අපි මේ මේ කොටස දෙවුණු කරනවා කෙනෙකුගේ ඇස් දෙක බැඳල තියද්දී චිත්‍රයක් අඳින්ඩ පුළුවන් තරමට පොතක් කියවණඩ පුළුවන් තරමට පාටක් අඳුරු ගණ්ඩ පුළුවන් තරමට. මෙරටේ දරුවෝ දැන් දස දහසකට වඩා වැඩිගානක් ඒ කරලතියන. එහෙනම් ඒ මූලික මූලධර්ම කීපය ඔබට මේ කාලය යොදා ගත්තාම ඔබට ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්. අවශ්‍ය කරන දේ පලවිනිදේ ඕනෑකම ආේගය කඇති කරගන්න කවුරු කොහොම කිව්වත් මමඕෝලිවෙල් පාස්සෙනාව. මට මේක පස්සෙන්ට පුළුවන්. එක නිරන්තරයෙන්ම සිතන්න දෙවිනි කරුණ මන්තරය මතුරන්න. මතුරන් මන්තරයේ මොකදද මන්තරය මට මොහොත ගානය මට පැයක් ගානයේ ලකුණක් වැඩි කරගඩ පුළුවන්. පෑකටක ලකුණක් වැඩිරගන්න බේ ඇයක් තුර ලුුණක් වැඩි කර ගඩ බෑ පැයයි ලකුුණයි පුළුවන්ද බැරිද පුළුවන්. හරි දැනට ඔබට ලකුණු විස්සක්තිහක් ඉන්නවන ඔබට තව ලකුණු විස්සෙන මගේපු තෙෝනි පාස්සෙන් ඔ ඉන්න ග්‍රේඩ් එකට වැඩි උඩට යන්න පුළුවන්නි මේක පුළුවන් මන්තරේ මතුරන්න. තුන්ගෙන කරුණ ඔබට ස ඉස්සල්ලා කිව්ව රංගස සතුට මෙ සතුට ඇති වෙන හේතු හතරක් තින දැන්ඒක කියන්න ඩෝෆොමීන් ඔක්සටොසිල් සෙටොනින් එඩොෆීන්ස් ඒ සරලෝම කිව්වොත් අගේ කරන්න. ඩෝෆමින් හැදෙනවා අම්මට තාත්තාට ගෙහිල්ලා ආදරය දෙන්න ඔක්සටොසින් හැදෙනවා නටන්න ක්‍රීඩාාවක් කරන්න ස්කිපින්ං හරිකමන්න පණන්න. මිටන් නිනාඩි පහත්ද හක්ක හන් හට එක්ෂෑම්. සංදුවකට නටන්ඩ උදේ එක්සෑම් එක උදේ සෙට්‍රන ඉන්න හැදෙනවා. හතරවිනි එක හිනාවෙන්න එන්ඩොෆින් හැදෙනවා එන්ඩෆින්ස් හදැඩ හැදෙන්ට මතකය වැඩි වෙනවා. මතකේ වැඩිකිරීමේ බෙහෙත්ත හිනාවීම. ඔයාගේගළඟ බයවෙල ඉන්න කෙනෙ කින්න නම් යම කුචු කවන්න. එක වඩා හොඳයි. දැන් ඔන්න කෙමිකල් සතර හැදුව තව දෙකයිෝ නිමනදපු තිමේ දෙක. වීර්ය වීර්ය බලය ගන්න වීර්ය වඩන්න මොකද ඔබ වීරෙක් වෙන්නේ මේ වීර්ය වඩන තරමට. වීරය වඩන් අවසාන කරුණ සිහිය අවසාන කරුණ සිහිය සිහිය කියන්නේ ඔබ හිතන්න මේ ඔබ කරන දේ ඔබ සිතන සිතුවිල්ල ලකුණකට උදව්වෙන දෙයක්ද. අනිත් එක බය කියන දේ මෙහෙම දෙයක් තියෙනවා මට දරුවෝ මංහිතන්නේ ආසන්න වශයෙන් ලක්ෂකට වැඩියීමට හම්බලා ඇති. සාමාන්‍ය පෙළ කරන දරුවෝ මංෙකුලඟින් ගහනවා. මේ මගේ පළවෙනි උසස් සාමානය පෙ දරුව හම්බේ අවස්ථාව නෙම ඉපති හිතන්නේ දැන් සීයකට වඩ වැඩි අවස්ථා. මඟහනවා ඒ දරුවන්ගෙන් උසස් පෙරටාවෑම් පස්සේ පළවෙනි දවසිතයනවට ආගම ප්‍රශ්නපත්තරය. එහෙමද විසි නමවෙනි සඳතියන ආගම ප්‍රශ්න පත්තරේන්නේ. ඔය තියන බය මේ අද තියෙනව නම් බය ඒ බය තිබුණද ආගම ප්‍රශ්න පත්තරේ ඉවරලාවෑන් පස්සේ. සීයට තුනක් කතරක් කියනවා. ඔුස තිබ්බා හැබැයි තිබුණ විභාගෙ බයනෙමී එක්කෝ ඉස්සල්ලකිවබගේ විද්‍යාව දව සමාරුවීද දන්නෑ කියෙන බය ඒ වනත්තන් ගනිත අමාරුවීද දන්නෑ කියෙන බය එමනතින් ඉං්‍රීසියමාරුවීද දන්නෑ කියන බය. විභාග බය තියෙන කවද වෙන කල්ද. විසි නම වෙන්දා දවල්ල වන කල් විතරයි. ඔ ඒ අවස්ථාවට මූුණ දුන්නම් පස්සේ ඒ බය නැති වෙනවහෙනම් මේක මිත්‍යාවක් මේක පොරුවක්. බය නැති කරන්න ඔළුවට බය කියන එකත් එක්ක ඔලිුවේ ඇති කරන රසයන ද්‍රවවේ නැති කිරීමට ක්‍රමයක් තියෙනවා. ඒ භක්තිය. පුතා අපරිමිත බුදුගුණ සී කරන්න. දම්ගුණ සී කරන්න සඟගුණ සීකරන්න. මම වතාවට ස්වාමින්නාස සමං තනය අවරුදු ගානම මේ කතාව කිව්වා පළවෙනි වතාවට අපි මේ වැඩසටහැට ආපුවෙලි මට මගේළඟ එතකොට හිිය දර විශාල පිරිසක් බයිවෙලා හිටපුදු විශාල පිරිසක් හිටවසස් පෙර අපිට එදා කියල දුන්නම් මෝර පිරිත. මට අද වෙන කල් හම්බෙල නෑ මෝර පිරිත උදේ හවස සච්ඡායනය කරමින් ඉන්න දරුවෙක් බලාඉ. බයි නැති කරන්න මේ තරන් දේවල් තියෙනවා. ඔබට අවශ්‍ය සිහිය සහ උත්සාහය වීර්ය. ඔව. ඒති දුවලපුතාලා දැන් කල්පනා කළ බලන්නට ඕන කලබලයක් බයක් නැතුව ඉතාමත් අපූරුට හිතේ සැහල්ලුවෙන් හුණ දෙන්නට පුළුවන් විභාග කටයුත්තක් තමයි දුවලපුතාලට ඉදිරියේද හමුවවෙන්නේ. හැ මේ දේවල් වෙනුවෙන් දුවලපුතාට කරන්නට තිබෙන වගකීමක් තිබෙන. පිනත්ස්සාමන් වහන්ස දැන් අප මේ දුවලපුතාලා මේ දේවල් අහගෙන ගිහිල්ලා. පොතපත පාඩම් කරන්න ගත්තාට පස්සේ දැන් අපේ හිත හරිම විසිරලලා අනිතින්.

ගි කරතාව නවේ සිද්දවෙන්නේ නමු තිට තාක්ෂණය අතරන්නටත් බැ මේ දවල් කරන්නටත් ඕනිෙ. කොහොමද අපිට පුළුවන්කමක් තියනෙන සාමින් වහන්ස මේ අරබුණ කෙරෙහි අධිෂ්ඨානයක් හිතේ තියාගෙන විසිරෙන හිත කොහොමරි නවත්වා ගන විභාගේ කෙරෙහි තමන්ගේ මහන්ේ වැෑ කරන්නට පාඩම් කරන මොහොතේ ද ගෙන පිදවාදරවට කියයදම අවස්රපි ම. ජීවිතයේ ඕනොම ඉලක්කයක් ජයගැනීම උදදෙසා. සියල්ල දන්නා සියල්ල දක්න තතාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ. ගුණදරම හතරක් කියල දුන්න පති. ගුණදරම කියදද හතරක්. ඒ ගුණදරමලට පාලියෙන් කියනවා. චන්ද චිත්ත විරිය වීමංසා. අහ ලැති ඔබ. චන්දය කියල කිව්වේ දවිපති කැමැත්ත චිත්ත කියලකිව්වේ අධ්‍යිෂ්ඨානය. විරිය කියලා කිව්වේ කැපවීම වීමංසා කියල කිව්වේ නුවන මෙහැවීම ඔය තමයි හතර. චන්දය කියල කිවේ මොකක්ද දැන්වේ සංවාදය ආරම්භය පටන් නොඒ කාකාරයෙන් අපි කැමැත්ත ගැන විස්තර කළ. කැමැත්ත කියන එක තමන්ග හිත ඇතුලි අවංක දෙයක් විදරතිය නොනේක ෆෙස්බුක් එක පෝස්ටවල නෙමේ. සමහරුගේ කැමැත්වල් තියෙන්නේ ගෙදර බිත්තිවල. බිත්තිය ගහනෝ මං ඒ නමේ දානවා දානවා දානෝමයි. ඒක තිය බිත්තිය තියන කොලෙයි කවදාවත් ඔබේ කැමැත්ත වෙන්නේ. ඒක සමහරදරුව බිත්තිී ගහගන එක උදව්වක් කර ගන්නවා. නමුත් සමහරුව ඒ බිත්තිී ගහන්නේ අම්මට පේන්ට තාත්තර පේන්න. ඒ කොලේ අත්‍රම වෙලා මෙයා ෆෝර්ෙ එකකින් ඒ එකක නාඩග. ඒ නිසා එක හරරියන්නේ අ අවංක කැමැත්තක් තමාන්ට තියන්න ඕන. අවංක කැමැත්තක් ඔපදින්නේ පුතේ වීමංසාාව නිසා. නුවින් විමසන කෙනෙකො තමයි අවංක කැමැත්තක් ඔබ දින්නේ. ඒනට අධිෂ්ටාන, අධිෂ්ඨානය කන මි තැන ගොඩා කරුණු කි්ව. අධිෂ්ඨානය කියලා කියන්නේ නුවනින් විමසීම නිසා උපදින එක. වැද්දගත්මක තමයි යෝකයේැපව. කැපවීම කිය කියන මොකදපති. තමන්ගේ විභාගය දිනන්ට ඕුවමනා කරන කරුණු ජීවිතයට ලංකරගන්ට කැපවීම ඕන. තමන්ගේ විභාගයට අදාළ නැති කරුණු අයිංකරගන්ට කැපවීම ඕන. කැපවීම ඔන්න ඔය දෙකම කරයකි. විභාගයට අවශ්‍ය කරුණු ලංකර ගන්න පුොළුවන්. විභාගයට අදාන නැති කරුණු දුරස් කරන්න පුළුවන් ඒකට ුවමනා කරන්න කැපවීම. ම මේට කලිමුත් තක්සලාව වැඩසරහන් වලදි මේ කතාාව කිය තියෙනු. තේ සාමන්්‍යි පල සම්බන්ධින් නෙමෙයි උසස් පෙළ සම්බන්ධය. මමේ කසප කිද්දී. එක පුතේ අඩාගනාව මාව මුණගැහෙන්න. ඒ පුතාට අපි කරපු දේශනාවක් දකිින්ට ලැබිල තිබන ඔය අන්තර්ජාලයි. ඒකේ අම්මාගත් තාත්තාගෙනත් තම අපි කිව්වේ. මව්පිය ෝගන්න. අම්මාගෙන්න තාත්තාගන දරුවෙකුගේ හිතේ තිබිය යුතු ප්‍රේමය ස්නේහැය මම ඒ ධර්ම දේශනා විදී කියල දුන්නා. අම්ම තාත්තගැන මේ දරුවෝ ගොඩකගේ සෙනහස පිරෙන්නේ චූටිකාල විතරයි බලන්න මහතේ පුංචිකාලී මෙයාල අම්ම නැතුව බෑ බිම තිබ්බත් කෑ ගහනෝ ඔය අපේ ද දානහිම පූජා කරන්න දෙමෝපියෝ ආපුුවම ඒ අම්මල අනේ දම්බෙදනකන් කියලාර පොඩිකා පිවතිනවා කෑගානෝ බෙරිහන්දීලා එතකොට අනේ අමාර ධන ාජනි පැත්තිකින් තිෙෙන මෙයා වඩා ගන්න. පුංචි කාලේ මෙයාලට අම්මා නැතුව බෑ. තාත්තා නැතුව බෑ. මෙයාලගේ යම් අතපයි හතර දික්කලා දරඳඩු වෙනකොට. සාමාන්‍යෙන් මහත්යද අපේ සනත්ගමගේ මහත්තය මේ සාකච්ඡාවට එට මොහොතකට පෙර මගතික කතා කළ. ඇතුර කිව සාමින් වහන්ස අවුරුදු දහසය දාහත වගේ වෙනකොට මෙයාලගේ සැතිරී බවට පත්තින්නේ අම්මාකවා. බහුතර එකට එහෙම වෙනවා. පදේදුවේ අපේ ජීවිතය රකින මහා බලයක් සත්පුරුසකම. මොකදදක සත්පුරුසකම අපේ ජීවිතයේ රකින මහා බලයා. හිත සුන්දර කරන මහා බලයක්. කතඥූ කතවේදී සත්පුරරිසෝ සත්පුරු සයා කියල කියන්නේ කෙලෙහි ගුණ දන්න කෙෙනෙහි ගුණ සිහිකරන කෙන. එනිසා ඔයාලගේ හදවත්ය තුළේ අම්මාතාත්තා ගැන සෙනෙහස පිරෙන්නේ නැතුව වෙන කවුරු ගැන සෙනෙහස පිරුුණත් වැඩක් නේ. අම්මාතාත්තා දෙන්නා දකිනකොට ප්‍රියව සිනහසන්ට ඔබට බැරිනං. වන්න මුළු ලෝකේට්‍රම ඔය සිනහවින් සංග්‍රහ කළත් පලක්නෑ. අම්ම තාතා දෙනතින් දකිනකොට ප්‍රියෝපදි නැත්තන්ම් වෙන කවුරු දෙ ක ප්‍රිය ඉපතුනත්. ඇති වැඩක්නේ. අම්මා තාත්තා දෙදනා ගැන මතකයක් ඔය හිතේ නැත්තං. ඔය මතක ගබඩාවේ වෙන මොනව ගබඩා වෙලා තිබ්බත් ඇති පලක්නෑ. මව්ගේ ගුණේ නොහඳුනා පියාගේ ගුණය නොහදුනා ජීවිතය හිනිි පෙත්ත්‍රම දියුණු කළත්. එ ජීවිතේ දෝසයක්ත්තිය නවා. එ නිසා දියපතේ අම්ම තාත්තගෙන හිතන්ඩ දක්ෂකම කියල කියන්නේ දිවිගමනේ හදාගත යුතුම දක්ෂකමයි. ොකද යාලා බලන්ට එවිාහට තුරුනාාටු පසේ බලන්ට මම්ම කියනෙදේ අතකතියන්ගගේ දල දරුපැටිය කොපදිනුකුණුම දරුවනේ හරි කැත්තයි. බබාලා උපදිනකොටම මෙහෙම අල්ලේ තියාගන්න බොළුවන් හරි කැතයි. ඔළුව ඇදැයි. නාහ එබිලා කංවකොටු වෙලා අතබයි වකොටු වෙලා. එහෙව තමයි ඔයාලා අපි හැමූම් උපන්නේ. නමුත් දැන්. දකින ගෑනු ළමයකුට පිරිමිළමයකුට හිතේ ඇදිලයන රූපය අපට තියෙනවා. මේක කොහොම ද අපට ලැබුණේ ඔයලගේ රූප හැඩවෙන්නේ අම්මාගේ සවුමැලි අති. ඔයලගේ රූපය හැඩවෙන්නේ තාත්තගේ ගොර හෙඩි ඇති. අම්මල තාත්තල චූටි දරුපෙටවුන්ගේ ඔලු අතගාල අතගාලාර ඇධරිනෝ. අත පයි පිරිමැඳල පිරිමැඳල ඇදකු දාරිනෝ නාහේ අල්ලල තොල්පෙති අල්ලල ඒ තොල්පෙතිවල හැඩ හදනෝ. කම්පෙති දිගෑර දිගෑර ඒ කම්පෙතිවල තියෙන ඇදකුද හදනවා. අවුරුදු දාසයේ දාහත වෙනකොට බාහිර දකින කෙනෙක් හිත ඇදිල යන රූපයක් අපට ලැබිෙනෝ. හැමදාම කණාඩියනකට ගිහිල්ලම් මතක්කර ගැන්ට මේ ලස්සනරුව මට ලැබුණේ අම්ම නිසා. දැන්තින රූපය ට ලබුණේ තාත්ත නිසා. මේක හිතන්න පුළුවන් වනොත් දරුවුණ ඔයාලට පුදුම ජැවයක් ලැබෙනෝ. අරපුතා ඔය බනපද හල අඩාගනාව මගලකට. අඩං ඇවිල්ල මේ කොල්ල කිව් අනේ සාමින්න්නහස අවුරුදු එක හමාරක්තිස්සේ වං ලාස්ගිය ලාස්ගියට ස්වාමින්හසමට මොකුක් කරගන්න බැරුගිය. කලලාස්සිතිකට යනවා කිය ගොත් දවස වල්ට මංකල ලාස් කට් කරන එකයි. හැබයි කක්ලාස් වල්ඩ උමනා කරන සල්ලිගත්ත. මේ වකොට මහත්තය සස් පෙල ය ද්‍යාන්සය ඉගෙන ගැනිදී. සාමන්‍ය මේ කාලි දරුවවිකුගේ හෝල් කලාසය එක ගාන රුපියාතුන් දහක්. අඩුම කලාස්තුනකට යනෝනේ අමල දාාතල මෙයාල වෙනුවෙන් හයාන් ඕොන රපියල් නමදාහක්. ලාස් වලට විතර. ලාස්ිස් ඒතන හිතන්නේ නැතුව මේ දරුවවා අර නාඩකම කළ. මව මොනගගේ හේඩාවට පස්සේ මගේ දරුවට කිව් පපතිහි. ම ප්‍රමාදනයේ දෙන් ඔයා වැඩ කරන්ට අම්මයි තාත්තයි ගෙන හිතන්න. ඔයා ඔයා වෙනුවෙන් විභාගී කරන්න එපා. අම්ම තාත්තගේ හිත අප්‍රමාණ සතුටු කරනවා කියලා හිතල විභාග කරන්ට. අම්ම තාත්තගේ ඇස් දෙකට කඳුලක් සතුටු කඳලක් ගේෙනනවා කියලා හිතල ඔයා විභායි කරන්න පුතිවැට පුළුවන් මං අඩහම කිවවා. එය ඊට පස්සේ වැඩ කලා මහතමට හැරි සතුටුයි මේ කතතාාවමගේ ජීවිතය අමතකෙන් නැතිි කතාව මොකදේ උසපපල විාගෙවර වෙලා ප්‍රතිඵල කිය්ඩාව ඇත්තටම ඒ පුතාඩුමි. ඒ පුතාග අම්මයි තාත්තයි. අඩාග නැවෙල්ල හරි සන්තෝසි මගෙතක කිවවානේ සාමින්නහ ස අපැයි පුතා විස්තරය කිව්වා සාමින් වහන්සේ නිසා තමයි අපේ පුතා විභාග පාස්සුනේ. එනිසා දරුවනේ දවිපුතිහි. ඔයල හැම දෙෙනාවම ඔයාලගේ මේ කඩයිවිම් විභාග ජයගන්න කකොට. ඔයාලට දිනන්ඩු ඕමනා කරන ප්‍රධානුම බලයක් මංවුවයකිව. තමග දෙමෝපියෝ ගැන හිතලා චන්දය බලවත් කරගන්න. විභාගේ අදාල නැතිවට චන්දය ඇති කරගන්න දෙපා. මේ සාකච්ඡාවවිදම විභාගට අදාල නැති දවල් මේවා මේවා කියල කියඩ යන්්ඩුන්නේ ඒවා ඔයාලා දන්නෝ. විභාගට අදාල නැති දේවල් ජීවිතයේ චන්දයක් බවට පත් කරගන්න දෙපා. මේකාලේ වටින්න්නේ විාගේ. ඒට ඔයාගේ අධිෂ්ඨානය දයාාරුවෙන්ට හතුවෙනවා වෙන වෙනේීමට අධිෂ්ඨාන තිබ්බම. විභහගේට මධිෂ්ඨානතියාගන්ට මවපියෝ වෙනුවෙන් මත්. ඔලට සෙල්පදීප ගුරු මේෑනිවරු ගුරු පියවරු වෙනවීමම. විබාගේට මධිෂ්ටානතියාගන්ට විබාගේට බාධ කරන දෙයක් දුවේ පුතේ ඔයාලට වෙන වෙන මැති. මට එක බොදුව කියන්න බෑ සමරුන්ට ෆෝන් එක බාධාව සමරුන් ටෙනි ට බල එක බාධාව. සමහරුට ිල්ම් බල එක බාධාව සමහරුට ගේම් බාධාව එක එක විකාර තව තව නාඩ ගන්තියෙනවා. ඒවත් බාධ. ඒ බාධ අඳුන ගැන්ට. ඒ බාධ තමන්ගේ ජීවිතන් අඩුගානිී විභාග කරන කාලෙවත් ඇෑත් කර ගන්ට ඔල කැප වෙන්න. විභාගේට ුවමනා කරන සුන්දර කරුණු තියනවා. විභාගෙට ුවමනා කරන අපි කතා කරපු ඉගනගත්ත සිහිය දියුණු කරගන්න එක පිරිත් සජ්්‍යහයනා කරකර ආශිර්වාද ලබාගන්න එක බුද්ධ වධ ආදිය කරන එක මෛත්‍රී භහාවනා ආදී කරන එක, මේ වගේ සුන්දර දේවල්තියෙනවා. ආං ඒවා ජීවිතයට ලංකර ගන්ට ඔයාලා කැපවෙන්න. චන්ද චිත්ත විරියවීමන්සා මේ ගොුණ ධර්ම තිබනොත්. ඒ ගොුණ දරම අහතරේ බලයිෙන්. රහතන් වහන්සේලා බිහිවෙනෝ. එහෙ වෙකී දරුවනේ සාමාන්‍ය විභාගයක් ජයගැනීම ගැන කවර කතාද. එනස ඇතිකර ගැන්ට්‍ර ඒ ගුණ දරම හතර. සමන් වහන්සේට ප්්‍යාන ෝදනා කරනවා. ඉතින් දුවේ පුතේ අපිට කලබලයක් නැතුව බයක් සැකක් නැතුව සිදු කරන්නට තිබෙන වගකීමක්. ඉතාමත් මනවූ අධිෂ්ානයක් ශාමීන් වහන්සේ සිහිපත් කරා අපි ආදරණීය දෙමාපියන් වෙනුවෙන් ඔවු අප මේ වැඩේ කරමු. දිරිිමත්න්න අදවස්සෙත් දලපුතාලගේද දෙමාපය නැවිලර සසුපසින් වාඩිවෙලාඉන්නවා. ඉතින් මේ විදිර යාලත්ෙකම මහන්සි වෙන්නේ යාලට යම් දෙෙ එකතු කරගන්න නෙවේ වාලාව කවදරිදවසක ජයග්‍රහයකක් ජයග්‍රහකාවක් විදිහට දකින්න. ඉතින් ඒවෙනුවෙන් අපි එකතු වෙලා ඇප කැපවෙ වැඩකරමකෙන කාරණාවස් හිපත් කරනවා. රංගස දැන් මේ විදිහට කතාපහ කරදදි මේ අප දලපතාලා ප්‍රශ්නකිහිපයක් මුකරලා තිබෙනවා.ඒ ප්‍රශ්නතරේ රජුවමසටත් ප්‍රශ්නයක්වලතින අ තරගත් ප්‍රශ්න වලින් මගේ ප්‍ර්නය කහර කමතිේ මේ අපට පැනක්ක මුකරලා තින දැන් කොච්චර පාඩන් කරත් සමහරලාට කන්දරයක් වගේ මතකයිල්ලුසේ ම ලියන්නන මුක්ද කියලා අපිදැන් විචාරයක් ගතුත් විචරයම කට පාඩු. හැ ප්‍රශ්නත්තර ගාවට ගේැට පස් ඒට හරිර කරුණු දිහට ග පාගට හැකයාවක් ලැබෙන්ඩි හැ කියලා අපිට ප්‍රශ්නයක්ක මුකරලතින එක්ම ප්‍රශ්නත් සයගෙන් පිතුර දැගන්නට කැම. මේ විදර තමයි ප්‍රශ්ය සටහන් කලා තියෙන්නේ අපි දන්න අපේ ෂෝට් මෙමරේකේ මතක හිටින්නේ කුඩා මතකයක් විතරයි කියලා. උදාහරණයක් විහට අපිට අපේ පොඩිකාලේ හරිම මක නෑ වගේ. රංගස කිව්වා අපි අපි ගානක් හදදිය එකේ මුල්ම පියවර තියන්නේ හයවර ඉඳන් කියලා. එදි අපේ ෂෝට් මෙමරියට ඒදේවල් මතක් නැහැ ඒදවලත් නැවත මතක් කරන කොහොමද ොලිවල් එක්ෑම්ට මුහොුණ දෙන්න එක කියන ප්‍රශ්නය මොකරලතින පේන ගාකර. හොඳයි දයි පුතේ? එ පලවෙනි හු ප්‍රශ්ෙයට ම මෙම සරල උත්තරැඇත් දෙන්නා එකෙන ද ෝගුලන්ටට සමහරක්කේවා රචනාවගේ මතකළු එමගොල හිතාගන්න ඕනේ මතකයි කළේ ඒක දම අපි කිවේ දවල් මතකය අදගහිල පරික්ෂා කරගන්ඩ එතකුට ඇත්තම සත්‍යයම උත්තරය ෝගලන්ටනවා මට මතකද මං ඕකට ඔෝගට පුංචි කතන්දයක් කියන්න දැ උසස් පෙළ ගේියවරද්ද භාග තිබ්බා තිස කෝමරරි විභාග විෂයන් දෙකක් ඉවරුණා තුන් විශේති පොටක් ගනම් පත්ත බාරවිය. භාගට කලින් දවස හෙට විභාග අද රෑ කතාකර ේ දුව අඩන්න ගත්තා ය ඇන්ව මටස හෙට විභාකිලියන්ට බෑ. මංව ඇයි කියලා. නෑස හෙට මම්ක ලිවොත් ම ෆෙල්ලෙනවා. මට බෑගල ද විලාප දෙනවා. ඊට පසිකනස ම හිට දැ ලිවොත් ම ෆෙල්ලි. මම කිව්වා ය හෙට ලිවොත් ෆෙල්ලෙනව තමයි. කිවක මේ හැඩිල නැමැත්තුවා. මංග පුතා ඔයා වැඩකරප වි ඔයා දන්නවා. ඔයා වැඩ කරපු විදි මත් දන්නවා. ඔයා ගොඩක් මහන්සිඋනේ නෑ. ඒ නිසා සමාරක්ක්‍යටවා හට විභාගැලුව වෆේලුයි. ආහෙමද සර්කිලව මකෝව ේ නිසා ඔයා දැම් බයන්නතුව සතුට ලියන්ද එන රිසාල්ටක ඔය බාරගන්ධ එත දැම ඇඩුවෙ හිට පස් හොඳ සර්කිල දැන් ලිලව ලි ආවට පස කතා කලකවා අනේ හරිම සතුටින් ලිව්වා. මං පුළුවන් විදිට ලියාගත්තා ඒකන තු ට කි ලි. පුළුවන් විදිට ලීනකයි වටින්නේ. රචනාවක් වගේ මතක තියාගෙන යනවා. ඉති ඒ ඒවෙලා පුතාපි තේරුම්ගන්න නි ඒක සත්‍යයට මුණ දෙෙන්ද. විභාග ශාලාවක් මේ විදිී නෙවෙේ. විභාග සාාලාවක යාලු ඇතින් ඉද දැන් අපට පේනවා දැන්මතිරන්න පුතාලා දැන්ගන්නව කියන ගමන් ඔය මොනවාරි කතාාවවෙේ හිනාාවෙනවා. ද විභාග සලා යෝගක කරොත්තෙම විභාග අවරුදුද කීපෙකට තහනම් ඒ කරන්න බෑඇතෙන. ඒක ෝගොල බහගල්ලියන්න ගාට පත්ඒ එක අමුත්තුම පරිසකයක් ඉස්ස ඒක තරම් ගන්න්න. සසාමාරක්ක ෝගලන්ට ඉස්සරහංගි කවද දැකවක් නැති කෙනෙක්න්න බලවා. ඊට පස් ඔොන්නසාලාධිපති වන්න සර්ත් ඔන්න යනමනිකා අමුත්විදයට බලාගෙන සමට රැවලත් කරගකරග ය තවත් බය වෙනවා. ඊට පස් ඔන්න ඕගලන්ට පේපරයක්යෙනවාන සුදුපාට කොලේ කළුපාට අකුරුටිකක් ගහලා ඒකට නොය බයවිි නේද. ඒකට දවයි බයවෙන්නේ. ඊට පස් ඒක අර පස්සන පත්තර සුවදත්තියෙනවා. තවත් බයෙන ඊට පස්සේ. පලවිනි ප්‍රශනම ගත්තට පසේ ඒක අහල්වත් නැතිදක් සහරක්කට. දැන් අර කිව වගේ රචනාවගේ පාඩන් කරගෙන කියා ඒකනවේ අහලතියන්නේ. තවත් බය වෙනවා ඊට පසේ ටිකක් වෙලා ඇද ඔන්න තව යාලුවෙක් තට්ටු කල කොලයකු තිල්ලනවා. දැම් බලනවා දැන් මම පටන්ගත්ෙත් නැලියන්න ඒහසේ තවල්ලා මේ කොයෙකු තිල්ලනවා. ඒලාමයටත් බැන බැන ඊට පස්සේ ඕන්න දැහිතට කේන්තියකුත්තාව. දැුන්න ඒේ විදිරි ලියන්න කියැයටට පසේ ැම්බටඩත් පුතාල කියන්නේ. දැන් පාඩංකරපුගේවා මතක්කේද. බෝවිට අමතක වෙනවා. ඉති ඒනිසා ඉස්සල තේරුම් ගණ්ඩෝනී අපි වි්ාග ලියන්න යන්නේ මේ වගේ ශලාවකට නෙවෙේ. විශේෂයෙන් සකස් කල තියෙන ශලාවකට ති ඒවෙලාේ පුතාල සහරක්කෙටේ තිය නාත්‍යයත්තයකඒ අමතක වෙන්න පුළුවන් ඉති අර දැන් අර මංකිවනන්නේ දරක් එනෙ විභාග ලිව කියලා. ප්‍රතිබල දන්න ද ගොල්ු. ඊට පසනු උස පෙ ප්‍රතිබලා මට මාසක පෙටල උස පල ප්‍රතිබලා. ඔ න අපි ි දරු කතාකරන්නවා ඒ ඇදර දිස්්‍රිප්පතමයත් කතා කරනවා. ඕන්න මේ දුවගින් කෝල්ල එක ආවා. ඔ ලතින පොනොවැලතිී නැද්ද. පාසලලාති නැද පේලදී නැද්ද. මෙයා සතුටින් කතාගලකවා ස අර විසේ මම පාස්නි. ද විසයන් තුනමමයා පාස්. මෙ අඩ හරි සතුටි. මං බැලවා ගොඩක්ම සතුන දන් දිිස්ත්‍රිප්පතමයොත් ටිය. ඒගුලන්ට වඩා ගොඩක්ම සතුටන කවුද. මේ දුවතමයි සතුටින්. දක්කයා තමයි වැැඩියීමම සතුට තුන්නේ ඊට පස් ඔල් ෝටිකක් කියලාගේල ෝන් එක කියෙල ආයිසරයක් කොල් කර එකඊට පසයන ස්තුන තිබ්බේ ඊට පස කොල්ගලහ රිසාල්ටකට ට කැම්පස් යන්න පුළුවන්ද. මංව පුළුවන්කුව කැම්පසගේ පොල්ලට් එක කලට ො න්න පුොන් යකික්. බලන්න්න දැ හිතවේ නෑ මට මෙහෙම ප්‍රතිඵලයක් කයි. කිය හිතවේ නෑ ඒ විවාාකැට කලින් අර චකිතෙන් ඉටිය ම ෆෙල්ුවේ කියලා. ඉති ඒනිසා පුතාලා දුවලා ඕගොල ගොඩක්කෙව මතක තියාගනි අනුව තමයි. සත්‍යය තමයි ඔය ඔක්කොම එතැන්ට ගියාට පස්සේ මතකට එන්නේ. ඕගොල සත්‍යයට මහුණ දෙනවද. අසත්‍ය භාරගන්නවද. සත්්‍යයට මහුණ දෙින්ද. ඉති ඒ නිසා ඒ සාමාන්‍ය ස්වභාවයක් අපි ඔක්කෝට මත් එහෙමයි. ගුරරු විච්ච අපිටත් ඔක්කෝම මතකිීතින්නෑ. ඉති ඒ නිසා ඉස්සලයේ සත්‍යයට මහුණ දෙින්ද මං මේ ඔක්කෝම පාඩන් කරන්න ගියාට? මට මේක මේ විදිටම ලියාගන්න බැරිවේ. කමක් නෑ. පුළුවන් විදදියට ම ලේනවා. දැන් ඔන්න හදවත පාඩන් කර යයි අද දැපියරක ද කිවන්න දන්න හදවත ැ ඕක ඒඉත් කියල හදවත පාඩන් කරනවා එන්නෙමගද වකු ගඩු දෙක. දැන් ඒරත් මටත් බනිදදන්න නට වස. ඊට ඉතිර මොකත කරන්න තිය ඒකට ලියගන්න බැරිනම්. තව ලියන්ට පුළුවන්යව තියෙනවානේ දෝකි. ඒකට ලියගන්න බැරිවනා කියන්නක තව ලියන්න පුළ අන්යවති නොද ඒක ියන්ද. ඒ සතුටින් ගෙදරෙන්ට ම පුළුවන් විදදියට ලිව්වා. රචනාවගේ ලියන්න්න හැමේකම් අපිට බැ පැදිිතයකර කිවුත්තරේ කෙටියෙන් දෙන්න වෙලාල මදනිසා. ඊළඟට කිව අර ෂෝට් මෙමරි ගන ප්‍රශ්යයක් කැවන මේ කටිකම විදට මතති ැන්න කොමද කල දැව. ඒක පුත්තා දැන් කරන්න කාලි මදි. ඒක දැම්බෑඔකරට කරද. මොකද ඒ මුලින් අපි කරන් ඩෝනි එකක්. ොකදඒ ක්‍රම සාර්ථක අපේ සරත්වරත් ඕ ගන මහිතන ගොඩා කියලතිෙනවා ඒක මේ මුලින් කරන්දෝනිකක් ම ඒකයිකිවේ අපිට මුලින් තියෙන්නොනනි පුතා අනාගත බය කියල එකක්. අන විභාග බයකිීනක ඇත්තරනක අනාගත බයි කෙලෙකත්තියන්න ඕනි නාගතයේ මට මොනවාවෙයිද. ඒකමක්නෑ. ඉතිකොටයා කලින් සූදානම් වෙනවා. ඒ නිසා දරුවනේ දැන් ඕෝව කරන්න අන්ඩිපා දැන් ඒ හො ොය ෝට් මෙෙරි ඒ ොස් තමයි දැන් මෙමරි ඒ නිසා දැ ඒ හොයන් අන්ටි. ැම් පුලුවන්විදියටම කත කරන්න ඕන. පුළුවන් විදියට ලැස්සේද. ඊට පස්සේ එන ප්‍රතිඵලය ගැන හිතන්න එපා.ඒ සනස්වකෝ වගේ විසි නමින් ඉවරයින්නේේ දෝකය. දැවෝගල දනද අපිටයි එකක්ත් මතකනෑ කියලා ඔක්කම පුතා අනිත් වෙලාග හිිවරයි. මේ ඔක්කො මනිත් වෙලාගෙහිල්ලා. අපිට මතකනෑ දැන් ඕලෙවල් දවසේ අපි කොච්චර බයවනාද. ඕලෙවල් රිසල්ලාවට පස්ස අප සතුරුුණනාද කියලා අපිට මතක නෑ. උසස් පෙළ මතක නෑ. ඒක විදීමක්කත් දැන්න ඔක්කො මනනිතව වෙලා කිහිලා. ඒ නිත්තවෙලා නවා සි නම්ව දග ලංගුව බයි. ඒ නිසා ගොඩා හිතන්න එපා. පුළුවන්ගෙට ලිමුම්. ඒ මොදයිනේද පුළුවන්ගෙතට ලිලේද මංකිවේ ඕගොල්ලො මොන විදදියට ගෙදරාවත් මේ ලෝක අනිත් පැත්ත ගැවුනත් ඔයාලත් එ දෙන්නෙක් ඉන්නවා. කවුදේ කවදේ අම්ම ඉතාත්තයි. ඒ ඇතිනේද. ඒ ඇතිනේද. ඒ නම් මට මොනවා වෙලාවත් විභාග මගේළඟ මගේ අම්ම තාත්තා ඉන්නවා. ඒ ඇති මත. ඔය දෙන්න වෙනස්ෙන් නෑ පැදිි පුදලට කිප එක. ඒ නිසා දැන් ඒව කියෙන වැඩිය හිතන් නැතුව. දැඒක උසස් පෙල කරන්නට පස මුල හවන හකට උත්තරන්න පුළුව. අපි ඒ නිසා ඒක උසස් පෙලති කතා කරමේ හොද. ඔ අදව සේදී ශ්‍රද්ධ ක්ෂලාවේ දෙවනා දීර දිහට,ොහොමද බයක්සක් නැතුව අපි විභාගේට මුහුණ දෙන්නේ සහ මේකෙටිකාලය තුළ සදාන වෙන්න කියන කාරනාව තමයිි සිහිපත් කරමින් ඉන්නන්නේ දලපතාලට සනස්ව අපට ගොඩදින කෙවලති අනය අප දලපුදාල හරි නිින්දයනවලින්. පාඩම් කරන පටන්ගතර පස්ස නිදයනව වල. කොහොම පුුවන්කමක්තින් අප සිවරටික ක්‍රියාශීලිව තියාගන ආස්වාධයක් හිතර එනගම පාඩන් කරන අපි පොි ප ටික් මතකර. පළවෙනිමදේ නිදිමත ඇතිවීම ස්වභාවිකයි බුද්ධ දේශනාව බුදුහාමුදුරුව උපදෙදීල තියනවා පලවෙනික කන් පෙතිවලින් ඇදගන්න. නිදිමත කනුට කම්පෙතිවලින් ඇදගන්න උත්තේජකය වැඩී නිදිමත නැති වෙනවා. දෙවිනිදී අත්දක හොඳින් පිරිමදින්න අධදෙක හොඳින් පිරිම ඇදල ඇස් දෙකට තියාගන්න. නිදිමත නැති වෙනවා. තුන්වෙනිදේ හිටගන්න. හිටගන පාඩන් කරන්න. නිදිමත නැති වෙනවා. ඔය විසිනම් වෙදට ඕන දෙයක්දව කතා කරන්න. හරි මතකතියාගණ්ඩ දරුවනේ සංසාරයේ ඔයාව කණ්ඩම ආපු කෙන පලිගණ්ඩම ආපු කෙනා හොඳම මිත්‍රයා විදියට ගෑනු ළමයා විදිට ඕලෙවෙල් කාලිදි හම් වෙනවා. හැරි? ලඟම ඉන්න කෙනා තමයි ඔබේ විනාසය කරන්නේ පස්සනක සක්මන් කරන්න. හය මෝ නොහෝද ගන්න. හත එහෙමත් බැරිනම් පොඩ්ඩක් නිදාගන්න. චුට නිදාගන්න නින්ද කියලා කියන්නේ නැප්ප එක කියලා කියන්නේ විනාඩි විස්සක්. විනාඩි විසක්. අ මම ප්‍රශ්නටත් චුට්ටක් එකතුකරොත් රංගස. පුතාට දැම් මේ දවස්සල මතක හිටින දේ දැන් විසි නමවෙෙන්දයින් පස්සෙෙන පුුතේ පේපස්තියන්නේ. මතකතියා ගණ්ඩ ඔයා පාඩංකරාම ඒක කෙටිකාලීන මතකට යන්න නැහැ කියලා. මම ඔබට කියල දෙන්නම් උපක්‍රමයක්. මේ උපක්‍රමයේ විද්‍යත්මකව දැනට තියෙන ඉතාමත්ම හොඳම ක්‍රමය. පළවෙනි දේ හෙට දවස්සේ විශේෂයෙන්ම ඔබ උදේ අටහමාරයේ සිට එකොළ හමර වට පේප සම්බෙන වෙලාව සහ එකේ සිට හතර දක් ඔබ පේපස් ලියන වෙලා පේපස් ලියන වෙලාවල් ව පව අව කියන ක්‍රමය පාවිච්චි කරන්න ම මේකට වෙනම වීඩිය එකකුත් දාළතන පවාාව. පවාව කියල කියන්නේ බලවත්ම පෑ කියනදී. මේ පව අවවල ඔයා වැඩ කරන කොටස මොකක්ද කියේලා අද දවසේ ගවේෂනය කරන්න. මේකට අපි කියනවා ඉංග්‍රීසින් සර්වේ කියලා එස්සකුර. සර්ව සර්ේ කියන්නේ උඩින් පල්ලෙන් බලාගෙනයනවා මොනාද මාතෘකා අනුමාත්‍රකා මං හෙට දවස කරන්න තියෙන්නේ කියලාම් දෙවිනි එකකිව කියන්නේෙක්න්ස් පහුගේ ප්‍රශ්න පත්තර ලියන්ඩ යන්ඩ එපා සස කිව් වගේම උත්තර ලියන් යන්න එපා නමුත් පහුගේ ප්‍රශ්නපත්තරවල ඒ විශ්යට අදාළ මොන වගේ ප්‍රශ්න දැවිල්ල තියනෙ කියෙල බදන්න ඔන්න අද දවසි කර ස් සර්වනියම් ඊට පසේ වටර පවාවා එක ආපු ගමම් පලවෙනි විනාඩිත්තුන ඔයා ස්ටිමලේට් වෙනවා කියලා කියන්නේ ඔයා නිදිමත නැතිවෙන තරමට එක්කෝ හොරතල් වෙන්න සතෙක් හොරතල් කරන්න දුවන්න සෙල්ලන් කරන්න සින්දුුවකර ඩාන්ස් කරන්න ඒමනත්තන් හැියෙන් හිනාාවන්න විනාඩි තුනක්. ඊට පස්සේ විනාඩි විසි දෙකක් වැඩ කරන්න විනාඩි විසි දෙකක් ස්ටඩී කරන්න ඊට පස්සේ විනාඩි විසි දෙකක් දැන්වන්න ඔයාට මේක මතක තියෙන්නේ පුතේවා පාඩංකරපු දේ මතක තියෙන්නේ පැයක් යැනකල් විතරයි ඔය ආයත් විනාඩ ආයෙත් විනාඩි දෙකක් ස්ටිමිලේට්ම් ආයෙත් විනාඩි විසි දෙකක් විනාඩි විසි දෙකයි ඔයාට දහරිතාවේ ඔයාගේ මොලේ තියෙන්නේ දෙයක් හඳවා ගන්න ර දැ ආය විනාඩි විසි දෙකක් ඔය වැඩ කරා. දැ ඔයාට ගිහිල්ල තියෙනවා විනාඩි හතලිස් නමයක්. ඔයා තව විනාඩිත් දෙකක් ඔය තව විනාඩි දෙකක් ස්ටිමලවෙන්. මේ පාඩංකරන සියලු දේ යන්නේ කෙටිකාල්න මතකට නෙමෙයි ෂණික මතකයට. ආසන්න මතකයට ඉස්ට මෙමර. මේ ඉන්ස්ටන්් මෙමරී එක කෙටිකාල්ලන මතකට ග්ඩ පුලුවන් උපක්‍රමය හොඳඹූ පක්‍රමය පලවෙනි පැය ගෙවඩ පෙර. දැ පලවෙනි විනාඩි විසි දෙකක් වැඩකරා. ඩි සිස දෙක් වැඩර විනාඩි හතටරි සතරයි මේ විනාඩි හතරි සතර පැයේ අන්තිම විනාඩින්නමයේදී ඔබ රිවයිස් කරනො පලවෙනි ආරයක රිවයිස් කරනවා. ්‍රිවිෂන් එක. ඒකන නැවත පුන්රීක්ෂණය කරනම්. මේක කෙටිකාල්න මතකෙට ගියාම ඒක ආසන්න වශයෙන් පැ විසිී හතරක කාලයක් ඔබේ ඔලුවේ හැදිිල තියන පාඩන් කරපු දෙයක්. පැය විසිී හතරක්. ඔබ නින්ද කින් විශේෂයෙන් මේ දවසර නිදාගන්න නින්ද පෑ හයයි කාලක නින්දක් හෝ හතයි හතලි ස්පහක නින්දක්. හයයි කාලක් හෝ හතයි හතලිස් පහක් එකන ස්ලීපි සයිකල් හතරක්කෝ පහක නින්දක් නිදාගන්න. මේ නින්දට කලින් අන්තිම පෑ දෙක. මතකතියාගන්න නින්දට කලින් පෑ දෙහකට කලින් නුයි ඔබ රෑස්ත්‍රීයට ආහාරය අරගෙන ඉවර කරන්න ඕන. නින්ද විශේෂයෙන්ම රාත්‍රී එකොළහට එකොළ හමාට පෙර නිදාගන්න උපරිම ශක්තිය සඳහා මෙන්න මේ පැය දෙක අවසාන පෑ දෙක ඔබට තියෙනවා දවස්ස තුළ පාඩංකරපු දේවල් නැවත පුනරීක්ෂණයට නැවත පුුණරීක්ෂණයට නැවත විමංසා කර බැරීමට මෙන්න මේ ක්‍රමය අනුගමනය කරාම රාත්‍රී නින්දට පෙර බලපු දේවල් දවස් හතක් ඔබේ මතගේ තියෙන මේ සුමාන පාඩන් කරනව අං විෂයක් ඒ විෂය තව දවස් හතකට පස්ස තමයි ඔබට අපවු ලියන්න තියෙන්නේ ඒ නිසා දරුවනේ හයවෙනි දවසේ රාත්‍රී හයවෙනි දවසේ රාත්‍රියයේ නැවත මතක තියාගන්න විභාගෙට තියන්නේ සුමාන දෙක් ඒ සුමාන දෙක ඇතුළත සුමාන හතරක් තියෙනවා ඒ හයවෙනි දවසේ පාඩං කරපු ටික දින තිහක් ඔබේ මතකයේ තියෙන විභාගේ දින තිහක ඇතුරති ඉවරවෙන නිසා ඔබට අවශ්‍ය කර එච්චරයි නමුත් මේක YouTubeු එකට යන නිසා දවස් තිහ යන්න කලින් විසිය එක්ෙන්නේෙ දවසේ නැවත මතක් කරාම දින අනුවට තියනවා අසුව එක් කෙනෙ දවසේ මතක් කරාම සදාකාලික මතකයක් පර්මණට මෙමරි කරා යනවා. එහින්දා මතකතියගන්න සර්වේ ගවේෂණය කරන්න හෙට මොනාද පාඩන් කරන්න කියලා බලන්ඩ හට ඒ පාඩන්කන්න ආස්ත්‍රයෙන් ඇවිල්ල තියෙන මොනවගේ ප්‍රශ්ණද කියලා උත්තර හොයන්ඩියන්ඩ එපා උත්තර ලියන්ඩයන්නත් එපා. ඊනඟට ටඩ S සහ R පහක්ෆවා එහෙමයි තියනෙම සූත්‍රේ. එතවට රිවිෂන් වෙන වෙලාව පයත් තුළ රිවිෂන් කරා නින්දට කලින් රිවිෂන් කරා හයවැනි දවසේ රිවිෂන් කරා sieneदावसे Sa asuekne da. ඒ දහට දල පතාලට පුළුවන් කමක්තිේෙන ඔය නින්ද පාලනය කරගෙන මනාව විභාගයට සූදානම් වෙන්න. ඉතින් එකකාලවෙලාව ටිගෙන්ටි සාකච්වසඳහවි වන්න කාලවෙේලාව නිමාවට පත්වන නිසා පිනත්ස්වාමින්න් වහන්ේ විතායි යොමුවෙන්නට කැමති සමිනිහන් අපිට පැනයක්මු කර තිබෙනවා ේදවස දැ ගරු යන විභාගේ පාඩන් කරන්න කියලා ම්මලතත්තල චන භාගයට පාඩම් කරන්න කියල සහ විේෂමකාරණවතමයි ශමන් හන්ස පන්තේටිකක් හොඳට වැඩ කරන තමන්ගේ මිතුරා මිතුරයේ දිහාත්. එඉමට පොි කේන්ති සහගත සිතිතුවිල්ල කෙනවනය කියල පැනයක් මමුරල තියෙනවා. කේන්තිය තුරන් කරලා ඒයාගේෙත් සහයෝග අරන කොහමද සමන්හ සේදවා දරට පුුවන් මක්තිවෙෙන්නේ විභාග වෙනවිල්ල හැස්ව වෙන වසරයි. පන්තියේ හොදට වැඩකරන ළමයි දකිද්දී කේන්තියක් කෙනවා නං ඒකට හේතුව තමයි ඉගනගන්න ළමයා දෙකලා සතුටු වෙන්න බැරිකම. ගෙන ගන්න නමෙක් දකිනකොට හිතට දුකක් කටගරනවාඒක සාමාන්‍යය හිතක ස්වභාවය. කොටින්ම ඉගෙන ගැනීම නෙමේ තමන්ට වඩා රූපය ලස්සන කෙනෙක් දැක්කොත් හම හිතට දුක හිතෙනෝ. තමන්ට වඩා අතේ කියයක් හරි වැඩිපුර තියෙන කෙනෙක් දකිනකොට හිතට දුක හිතෙනෝ. තමන්ට වඩා අකුරු ලස්සන කෙනෙක් දකිනකොට හිතට දුක හිත නොමේ මේ දුකහිතෙන ස්වභාාවය සාමන්‍ය මනසක ස්වභාවයන්. හැබැයි ඒක එතනැදම අදනගත්තේ නැත්තන් හරි භයානැකයි. අනුන්ගේ දියුණුව දැකලා අනුන්ගේ සතුට දැකලා හිතේ දුකක් හටගන්නවා නං ඒක ඊ නඟට පෙරෙලෙනවා ඉරිසිියාවකට ඉරිසියාවකට නොමනාපේකට එක පෙරලලයනෝ ඒක හරි භයානැකයි. එනිසා ඒක ඉරිසිාවක් කරා යන්න නොදී යුතුයි. රසිාව වෙනුවට දරුවන තියනවා ලස්සන ගුණ ධර්මය. මකත් දෙගුණ දරමේ. ඒකට කියනවා මුදිතාමකදදේ මුදිතාව අනුන්ගේ දියුණුව දැක සත්තුටු වීම මුදිතාවයි. අනුන් ඉදිරියට යනවා දැකලා හිතේ ප්‍රබෝධයක් ඇතිකර ගැනීම මුදිිතාවයි. දියුණ වෙන කෙනෙකුට හදවතින් ආශිරුවාද කිරීම මුදිතාවයි. එ ඔයාලට ඒතියෙන්නේ හොදේකක් නම් නෙමි පන්තියේ ඉන්න තමන්ට වඩා වැඩකරන කෙනෙත් දෙකල කීතියක් කටගන්න න සමහරලාවට මෙහෙම කේන්තිකුත්ති නොවමට ස්කෝලෙක වැඩසරහණකට ගියාට පස්ස මේ ප්‍රශ්නයක් ගෙවලතිෙනවා අනේ සාමෙන්න් වහන්ස අපේ පන්තියේ ඉන්න හොඳම ළමයා නිසා අම්මලාගෙන් අපි බැනුගහනවා අම්මලා ඒ හොඳම ළමයා ගැන මයි කියන්නේ. අරහවල් පුතාට වැඩ කරන්නබරි පුළුවන්නන්? ඇයි උමට බැරි? ඒ විදිහට මහනොෝම් ඉතින් මෙයාලට හරිකේන්ති. ඇත්තරම කේන්ති ගැනීමද කළ යුත්ත. අම්මල තාත්තලා යංකිසි දරුවෙක්කො පෙන්නලා කියනවනම් ආන් අට දරුවා මෙහෙම වැඩකරන්න අයුවට බැරි. එතකට තීරුම්ගන්න්ඩෙපෙැයි. අම්මයි තාත්තයි මටමී කියන්නේ? මගේ විභාගේ හොඳට පාස්කර ගඩ කිය කියන්නේ. මගේ ජීවිතයේ දියුණුවක් ැමතිව කිය තේරුම් ගැඩබයිද. වල පුංචිනමයිනෙමේ? අම්මල තාත්ත නමේ විභාග වැඩ කරඩ කියලා කියන්නේ ඒ අයූදෙසාද. අම්ම තාත කියනද ඇහලා විභාගට පාඩන්කරොත්ත එහම? ඒ විභාගගේ සාර්ථක වුණාට පස්සේ විභාගේ සාර්ථක වීමෙන්? ජීවිතයට ලැබෙන ආලෝකයේ අම්මතාත්තට ඔබටද ඔබට නිදරුවන. ඒක තමන්ට ලැබෙනගන්නේ. ඒ නිසා අන්දිියෝ වගේ වෙන්නපා. අන්යයාගේ සවභාවිගෙන ඔය ලහලති නොනේද මැනික්ගලී පයහැපුනත් අන්දයාට අඳුනගන්ඩ වරුවයනවා. මැනිග්ගලක පයහැපුනොත් එහම අන්ද පාරියද්දී. ඒ මැනික්්ගලට බැනපැෙන යන අන්දයම්මි ගල් කියලා. ඇයිඒ අන්දේට තේරෙන්නේ නෑ තමන්ගේ පයහැපුුණේ මැනිග්ගලක කියල. ඒවගේ දෙමෝපියන්ගේ අවවාදී නොතේරෙනවා කියල කියන්නේ මැනිගගලයේ පයහැපුණු අන්දය වගේ. ගුරුවරුන්ගේ අවවාදය තේරුගන්ඩ බෑ කියලා කියන්නේ මැනිග්ගලයේ පයහැපෙන අන්දයෝ වගේ අවවාද කරන අම්මට බහිනවා අවාද කරන තාත්තට බයිනවා අවවාද කරන ගුරු මෑනිවරුට ගුරපියවරුන්ට බයිනවා අන්දයෝ වගේ එහෙම වෙන්නෙ එපා. දරුණු වැලට තින ලස්සන ගුණනයක් මුදිතාව සහ මෛත්‍රී. ඒකින් මුදිිතාව කියන ගුණේ විභාග කාලවඩදි හරි වටිනෝ මහිතනවවාම සනත්ගමගේ මහත්තයට අපි රංග මහත්තයටට වේකයක්ත් තිබුණොත්තිහම කාලයක් තිබුණනොත් එෙහෙ මේ ගැන දවවිස්තර කරාවී මොකද දරුවන්ගේ ජීවිතොල්ට අපට වඩා සමී පනිසා මේක මහත්ත්‍ය කියනවන තරග විභාග කියරන මේවැ කියන්නේ. තරග විභාග සාමාන්‍ය පෙළ උසස් පෙල මේවා තරග විාග මෙයාල තරග විාග කිය කියපු ගමන් හිතන්න මෙයාලා මැරතෙන්නේෙක වගේ. මං පන්තියේ අහවලත් පැරදදි යතුයි යහවලත් පැරදදිී යුතුයි හවලත් පැරදී යුතුයි කියර ම මෙයාල හිතන්න. ඇත්තම තරග විාගයක් තමයි දරුවනනි කාතකද තරගෙ තියන්නේ. තරංග තියෙන්නේ තමන් එක්කයි. තරගේ දීරණනි කායක්කර තමන් තමන්ගේ දෝස තමන්ගේ දුරුවලතා තමන්ගේ අඩුපාඩ තමන්ගේ කම්මැලිකං අලසකයන් ඔයාල පැරැද්දුවොත් ඔය දිනක නැත්තැන්නට බෑකාටුව ොකද ඒ විදිහයේ පරද්දන්ට අදක්ෂයෝටි පරදගෙන ඔගලු දින නෝමයි. එනිසා තමන්ගේ දුරුවලතා පරද්දන්න. විභාග සාාලාවට ගියාට පස්ෙත් දුවයි පුතේ පුරුදු කරන්න බෙන්න්නමක. විභාග ශාලාව්‍ය වාඩි වෙලා Vezes, euh, oh. ේ පරි එක දිගාරට කලින් විභාගට වාඩිවෙලා ඉන්න දූලපුතඇල දි හ බල්ලොවෙල හිතන්න. මේ හැමූම් ආසාවින් විභාගෙටආාපු අය. මේ හැමෝගෙම හිතක පැතුමත්තියෙනවා අඩුගානෙ කවරුහරි දෙවියෙක් බල හරිකමන්නේ විභාග පාස වීවා. කියලා හිතක් මේ හැමෝඩුම තියනවා. මෙයාලට තියනෙන හිතට වඩා හිතක් මෙයාලගේ අම්මතාත්ත ඉන්නට තිෙනවා. ඒනිසා අම්මලගේ තාතලකෙ හිත සතුටි නාකාරින්. ාග හොඳට පාස්සන්ට මේ හැමෝටම වාසනාව ලැබේවා කියල හිතන්න. ඒ මුදිතාව ඔයලට ශක්තිය. ඒ මුදිතාව කියලා කියන්නේ ඔයාලටම ඔයාල්ල ළඟතිගේ නාසිරවාදය. නිසා මුදතාවින් වැඩ කරන්න ඒමොන තුොවැලගේ ජීවිතය සාර්ථකරගැ පුළුව. ඔව ඉතින් ඒ විදිහට තමන්ගේ ට වට පිටාවේ ඉතිබෙන ැනිගල් හොඳ හැට හදුනාගෙන දොල පුතාලට ඉතාමත් දක්ෂ ලෙස අධිෂ්ඨානය යතු මේ විවාාහගේට මොහුණ දෙට හැකියාව ලබේවයි අපි ප්‍රර්ථනා කරන. ඉතින් අදවසේදී මේ සාකච්ාය වැඩස්ථහන වෙනුවෙන් වෙන්වුණු වෙලාව නිමට පත්නම ොහතේ පිත්ස්වාමන් වහන්සට ම අලි තරාධනා කරන. අදවසේදී ්‍රද්ධ තක්ෂලව මේ සම්න්ත්‍රන ඇත්තෙක් එකතුු අපේ දල පුතාලට සිෙත් පාර්ථනා කරන ගමන්න ඒවගේ මේ වැඩස්ටහන්ට එකතු වනත් නැතත්. මෙ මේ විසි ාව වනි සාමාය පැ වහට හොදැ බලාපොරොත්තු වෙන දල පුතාලට ෙත් ප්‍රාර්ථ කර මන්ද දවස්සදීම වැඩස්ථාන සදහා විශන දායකත්වයන්න එකතුලේ සු පින් නතුනු දෙදේාවව සහන වශයෙන් පු යන ෝධ කරන හැට අවස්රයි පි ත්ස්සාමන් වහන්සේ. ඉතින් පිවත්වපති මමාද මේ ස්්‍රද්ධහ තක්ෂලාව වැඩසරහන්ට සම්බන්ධ වෙලා. මේ දරුව කෙරෙහි අනුකම්පාාවන් මේ දරුවන්ගේම පියවරු සෙහින්. අවවා අනු ශාසනා කරපු මානම හැකයා සංවර්ධන විශේෂ පුහුණ උපදේශ ක අපගේ පින්වත් සනත් ගමගේ මහත්මාගේ තේවගේම ප්‍රවීන උසස් පෙල දේශක අපගේ පින්වාත් රංගපී රුවන්පුර ගුරුපියානන්ගේ ආශිර්වාදය මේ දරුවන්ට එකතු කරනවා. මොකද මේ ගුරු මෞ්පියවරුන්ගේ හිත්තල තියෙන්න ඒ කරුණා මෛත්‍රිය දරුව හරි අඩු ඉදක් නෝ. මෑතක ම ස්කෝලයක ධර්මදේශ නම්වවි ගියට පස්සේ එහි හිටියේ විදුහල්පති ගුරු මෑණියන් කෙනෙක්. ඒ විදුහල්පති ගු මෑනයියන්ගේ මං ස්කෝලේදී දරුවන්ට බණකියන්ට කලින් නිකං ඇහුවා. නැ මහත්මිය ඇයි අපිෝ වැඩැම්මයි මොකද මහත්ම මේ අපි වඩම්මල මේ දරුවන්ට අවවාධයක් කරනගේ බලාපොරොත්තුව මං එහම හවා. ඒ යනකොට ඒ විදුහල්පති ගුරු මෑණියන් කියපු වච්චන්නේ. අනේ සාමින් වහන්ස බහන්සේ වැඩැම්මේ මේ මගේ දරුවෝ ටිකට ජීවිතේ සාර්ථ කර ගැන්ඩ උපදේසියක් කියල දෙන්න සාමින් වහස කියලකිව්වා.ට හරියට දැනුනායක විද්‍යාලයක විදුහල්පති ගුරු මෑණි කෙනෙක් ඒ දරුවෝටික අමතපු වච්චන්නේ මගේ දරුවෝ. සාමාන්‍යය අම්මා කෙනෙකුට සාමාන්‍ය තාත්ත කෙනෙකොට දරුවෝ හතර පහකට වැඩිය මේ කාලෙ නෑ. ඇැබැයි විදුහල්පති ගුරු මෑණියකට අනිකුත් ආචාරය මණ්ඩලුවල ගුරු මණනිවරුන්ට ගුපියවරුන්ට ඒළඟට උපකාරක පන්ති ආදිය කරන ගුරු මව්පියවරුන්ට ඒ වගේ විසේසින් අපේ සනත්ගමගේ මහත්මා ගොඩාග දරුවන්ට ගුරුපියාණන් කෙනෙක් බවට පත් වෙච්ි. ොම වාසනාවන්ත ජීවිතයක් උපදෝ ගැත්තකිෙනෙ. තිේ ඒ අය හිතන විදිහ මේ දරුවෝ දකිනවනං දුයිපතය ඔයාලට ඒක මාශිර්වාදයක්. එනිසා අදත් මේ ශ්‍රද්ධහ තක්ෂලාවින් නිධානයක් මතු කරලා පෙන්න්න නොවගේ ඔලට ගොඩාක් ලස්සන කරනු. බොහොම අනුකම්පාාවන් අපි හැම දෙනා සිහිපත් කරලා දුන්න. ඉතින් වී දරුවන්ට ආශිර්වාද කරනවා සෙට්පතනවා. එලඹෙන්ෙන විභාග කටයුතු කිසි කරදරයක්. බාධාවක් හිරිහැරයක් පීඩාවක් නැතුව සුවසේ කරගන්ට මේ දරුවන්ට ශක්තිය දහිරය ලැබේවා. මේ දරුවන්ගේ හිෙත්ත ඇතුළේ මේ ශ්‍රවණය කරපු සෑම කරුණක්ම දෝංකාරදේවා. මේ හිෙත්ත තුළින් මේ ඉගනගත්ත කරුණු නොමැකේවා. තමන්ගේ දෙමවපියන් ගැන තමන්ට සිල්පදියපපු ගුරු මෑනිවු ගුරුපියවරු ගැන ෞරව හිතේ රඳවාගෙන. තමන්ගේ විභාගවලට සත්පුරුස දරුවෝ විදිහට මුහුණ දීලා. විභාගින් සාර්ථක ප්‍රතිඵල ලබන්ට මේ දූලපුතාල හැමදිනාට වාසනවඩබි වාකිලාසිරවාද කරනවා. හොඳයි අද දවසේ. අප යන්තාක් පුුණි ධරමයෝ රැස්කලාද. රැස්කරපු සියලුපින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් විත්වා. සක් දෙවිධානන් ප්‍රධානකොට අල්පේ ශාක්‍ය මහේ ශාක්්‍ය ලෝක පාලක සියලු දෙවිවරු පින් අනුමෝදංව දෙව් සැපින් වැඩිත්වා ඒ සියලු දෙවියෝ මේ හැම දෙනාව ආරක්ෂා කරත්වා. රැස්කර ගණටේදුනු සියලෝම පුුණ්‍ය ධරමයන් අද මේ දරුවන් කෙරෙහි අනුකම්පාවින් මේ දරුවන්ගේ ජීවිතයට. බුද්ධ දේශනා උපකාරවී කියලා හිතහිත මේ දරුවට මෙබඳු දහම්පද කියාදන්ට මට්‍ර අවස්ථාව ලැබුණේ. මට පැවදි ජීවිතය ලබාදීපු මට දහම කියා දෙන මාගේ කල්ල්‍යයාන මිත්‍ර ගුරුදේවන් වහන්ස නිසා මාගේ ගුරුදේෝොත්තමම් පරම්පූජනය පින්ංවල් ලොකුස්වාමින්න් වහන්සේට ේසිය ලුපින් අනුහෝදන් වෙෙත්වා. ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ගහාය සම්පත්වීම ලබත්වා. එවගේම ්‍රද්ධහ මාධිජාලයේ ගෞරවනී අනුසාසක තැපත් සේරුවිවෙල මංගල රාජම හා විහාරාධීපති අවසර යළුදනේ සුබෝධිනායක වාමින්න් වහන්සේට මේපින් අනුමෝදන් වෙත්වා. මහම වඋුණාව බෞද්ධ විද්‍යාලයේ අනුසාසක සාමින්න් වහන්සේලා ඇතුළුකට ගරුතර මහා සඟරුවන නිදුක්ව නිරෝගව දීර්ඝහාවිස ලබත්වා ධර්මවබෝධීන් සැනසිත්වා සාදු සාදුසාදු. මේ වැඩසරහන වෙනුවෙන් විකාශන දායකත්ව දරමින් සාමාන්‍ය පෙළ විභාගේයට මුහුණ දෙන දූපතුන්ට ආශිර්වාදයක් වන මේ උතුම් සාකච්ඡාව ස්්‍රද්ධාහ රූපවාහිනී ඔස්සේ විකාසිනය කිරීමට මූලිකත්තු අරගත්ත. ඩුබයි මහමෙවුණා භාවන අසපෝට සම්බන්ධ පින්වන්ද පිරිසක්කි වගේ මයර්ලන්ත වෙෙක්ස්පර්ඩී පදිංචි යෝදර දියනයට සහ කාශිභපපුතුතනුවන්ට සෙත්් පැතීම පිණිස පින්වත් දෙමෝපියන් තිං රැස්කර ගන්ටේදනු මේ සියලු පුුණන්නෙ ධරමය වූ ඩබයි මහම වුණ භාවනසපොට සම්බන්ධ ඒ පින්වත් පිරිසගේ නමින් මිය පපරලෝ යන්ටේදුණු දෙමවෝපියන් නැතුළු සියලු ඥාතීන් හට මේ පින් අනු මෝදන් වෙත්වා ඒ වගේම ඔබා පැහැමදිෙනගේ නමින් මියගේිය සියලු ඥාතීන්ට පින් අනුමූදංව ඥාතිීන් පරලොෝ වසිං සැපේට පැමිණේවා. එක්මං භවයකදීම දුක්කිත සසරින් අත්මි දෙෙත්වා කියන පාර්ථනාවන් පින් පැමිණවීම සිද්ධ කරන්න. අපි විශේසිෙන් සෙත්පතන ආශිරවාද කරනවා මානම හැකයා සංවර්ධන විශේෂ පුහුණ උපදේශක අපගේ පින්වත් සනත් ගමගේ මහත්මහටත් ප්‍රවී උසස් පෙළ දේශක අපපගේ පින්ත් රංඟපීරුවන් පුර මහත්මහටත් මේ සියල පුුණෙ ධර්මියන්ගේ ආශිරවාදීන් රත්නත්‍රය ආශිරවාදීන් දෙවියන්ගේ ආශිරවාදීන් කිසි කරදරයක් බාධාවක් නැතුව තම තමන්ගේ කටයුතු සුවසේ කරගන්ට ලැබේවා. තවතවත් අහිංසක දරුවන්ගේ නෙතු පාදන්ට ශක්තිය දහිරේ ලැබේවා. ගෞතම් බුදුරජාන් වහන්සගේ ශසනයේ පිහිටක් ලබාගන්ට වාසනාව ලැබේවා කලා ආශිරවාද. කරනවා. රැස්කර ගන්ටය දනු සියනෝම පුුණෙ ධර්මයෝ විසේසියන් මේ කටයුත්තු වෙනුවෙන් ස්්‍රද්ධහා තක්සලාව වැඩසටහනට තමන්ගේ මෝලික දායකත්වයන් දැලුව පියෝඩේල් පුද්ගලික සමාගමි ජගත් අල්විස් මහත්ම ඇතුළු ඒ පින්වත් පිරිස. එවගේ මේ උදෙසා බොහෝ කැපවුණා මහමිුණාව බෞද්ධ විද්‍යාලයේ ගෞරමණය විදුහල්පතිතුමන් නියෝජ්‍යය විදිහල්පතිතුමන් ඇතුළු ඒ ආචාර් මණ්ඩලේ සෑම සියලු දෙනා. එවගේ මේ වෙනුවෙන් විකාශණ දායකත්ත දරමින් පින්කමට එකතුනාා ඩබයි මහමවනා භාවනාපුොට සබන්ධය පිින්වන්ත පිරිස. අයල්ලන්තේ වෙෙක්ස්පර්ඩි පදිංචි, යසෝදරා දියනිය කාශ්‍යය භවත්තු සහ ආදරණය දෙමෝපියන් විසේසින් දෙදස් විසිතුනේ අගෝස්තු මාසේ තිස්වනදින පාසල් ගම ආරම්භ කරන. අයල්ලන්තේ වෙෙක්ස්පඩඩි පදිංචි, යසෝදරා දූට සහ කාශ්‍ය පපුතුට ආශිරුවාද කිරීම දෙසායිේ පින්කමට දායකුන්නේ ඉතිනගේ දරුවන්ට. අධ්‍යාපන කටයුතු සරුව ප්‍රකාය සාර්ථක කරගෙන බුදුරජුන්ගේ ශ්‍රාව දුුවෙක් පුතෙක් විදිහට සම්බුදු සසුනේ පිහිට ලබන්ට වාසනාව ලැබේ වා කිලපි සිත්පතනවා. මේ පින්වත් හැම දිනාට ඊලාංකට මේ පින්කමට දායකුුණා ඉතාලී පදිංචි කුමාරී විජේසිී කරමණියන් ඒ පින්ංවතුල්ල සෑමත් සියරුදිනාට. අද දවසේ මේ වැඩසරහට සහ සම්බන්ධ වෙච්චි ඒ පාසල්වල විදුහල්පති තුමල්ලාට විදුහල්පති තුමියල්ලාට ආාරි මන්ඩල්ල ගුරුමෑනිවරුන්ට ගුරුපියවරුන්ට මෙවර විභාගේට මුහුණ දෙන මේ දූලපුතාල හැමදිනාට, ්‍රද්ධහ රූපාහිනය ඔස්සේ මේ වැඩසරහත එක් එකතු වෙච්චි දලපුපතාල සසිරු දෙනාට. අද මේ දහම් පිරිිසඳර මෙහෙවීම් කටයුතු සිදුකරපු අපේ පින්වත් නිරෝෂන් නිවේදක මහත්මාට ශ්‍රද්හ රූපාහහින ලක්කු ගුවන් දිියේ කාහරි ම්ඩ ලේපින්ව තුල සේරු දෙනාට. න්තරී ්‍රධහරූපහහිනයක් එ එකක් එකතුවෙලා මේ කල්්‍යයානමි ත්‍රැසුර ලබන සෑම සසිරුදිනාහට කිසි කරදරයක් බාධාවක් කිරිහැරයක් පීඩාවක් නැතුව. තම තමන්ගේ ජීවිතව සුවසේ ගත කරට ලැබේවා. ගෞතම සම්මා සම්බුදුරජාන් වහසකි ශසනය පිහිට ලබන්ට හැම දෙනාට වාසනාව ලැබේවා. තිරුවන් සරණ ඔොබට නමූ බුද්ධහය. එදින්න ආදරණය දුවපොතේ. රංග සනස්ස අපි අපේ පින්නත්වාමින් වහන්සේට පින් අන ෝදනා කරමු අද දවසේදී මේ උතුම් වූ දහම් කරුණු කාරණාවන් ශ්‍රවණය කරමින් අපි රැස්කරගත්තා වූ සියලූම පින් පිනත්ස්වාමින් වහන්ස වහන්සේටත් අනුමෝදන් වෙත්වා. ඉතින් මේ ගෙවීන්නේ පින් බර වූ වෙසක් මාසේ මේ වෙසක් මාසේ පුරාවට දල පුතාලා ආමිසේට ප්‍රතිපත්තියෙන් බොහෝ පින් රැස් කරන්නට ඇති මේ රස්කරගත්තතාූ සියලු පින් පිනත්ස්වාමින් වහන්ස ඔබ වහන්සේටත් අනුමෝදන් වෙත්ව ඒවගේ මද සවස් කාලයේේදී උතුම්ූ බෝධිවන්දනාවට අපි සභාගවීමට නියමිත. ඒබරිදදිින් රැස්කර ගන්නාූ සියලු පින් පිනත්ස්සාමින් වහන්ස ඔබවහන්සේටත් අනුමෝදන් වෙත්වා ඔබහන්සේ නිදුක් නිරෝගී වෙත්වා මේ ගෞත්තම බුද්ධ ශාසනය තුළදමු උතුම් වූ චතුරාරි සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධ කරගන්නට මේ සියලුපින් එක සේ හේතුවාසනාවේවා. සාදුූ සාදු සාදුූ. ඒවගේම බෙවින් මිස්තුන්තේෙනවා. ජයිව පද්ධද තාක්ෂණ ේදය පිළිබඳ ප්‍රවීන දේශක රංග පේරුවන් පුරප ආදරණය ගුරුපියනන්ට දවසේදීම මේ දවා දරුවන් වෙනුවෙන් අත් සමගින් එකතුනාට ඒත් සමගින්ම මානව හැකිිය අංවර්ධන විශේෂඥ්‍ය පුහුණ උපදේශක සනත් ගමගේ හත්මට පෙහිවි විස්තවන්තන අ දවසේද මේ සාකච්චාත්තක් එක තුවෙලා මේ දවා දරුවන්ගේ නැනස පැදීම වෙනුවෙන්. එසන මජ දවසේදී ශ්‍රද්ධා තහක්ෂලාවේ දෙවන අධියර විදිහට පැවැත්වුණු මේ සාකච්ඡාව මෙතකින් නිමාවට පත්වෙනවා ඉදින්න මුල දප ආරම් කල පරිදෙන් දොල පුතා. ට අනන්තවත් සිහින ඇති මෙ සිහින ජයගන්නට මෙස් සිහින කොයි සවවින්ද ආරම්භ කරන්නේ කියන කාරණාව තීරණය කරන්නට කඩයිම් විභාගයක් වන අධදීන පොදුසාතික පත්්‍ර සාමාන්‍ය පෙළි විභාගය රිසිසේ ජයගන්නට බලාපොරොත්තුවන අයුරින්ම ඔබගේ ප්‍රතිඵල දක්වන්නට හැකියාව ලැබේ වා කියන ප්‍රර්ථනාවකතු කරමින් මේසාකච්ඡාාවනනි මවට පත් කරන්නවා ඔබ සැමට සුභ දවසාක් යහපත් දවසාක්. මෙිනිටි වීටු නැරමීම, ශ්‍රත්තා YouTube චනලේ සබස්්‍රයි් කර සීනුවලකුණ ඔබන්නා.